මෙතෙන් සිට ස්වර්ණවාහිනී අපි අද දවසේදීත් සූදානම් ලාංකේය සමාජ දිශානතියේ වර්තමානීය විමසන ටෙලිවිෂන් සීමාව ඉර හරි කෙලින් වැඩසටහන මෙතෙන් සිට ආරම්භ කරන්න. හොඳයි සේනම් අපේ සූදානම් මෙලෙසින් ආරම්භ කරන්නට සුබෘතු පරිදි අපේ ඉර හරි කෙලින් වැඩසටහන ඔබ දැනටමත් දන්නවා අද දවසේදී අපත් සමග එකතු වන්නේ කවුරුන්ද කියා විශේෂයෙන්ම කාලීන දේශපාලන තුරතුරු බොහොමයක් ඔබත් සමග කතා කරන්නට ඔබට තිබෙන ගැටලු වලින් අපි හිතනවා අපි පුළුවන් තරම් ප්‍රමාණයක් ඊට ඔබට අවශ්‍ය තුරතුරු ලබා දෙන්නට ඉතින් ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් අද දවසේදී අපේ වැඩසටහනට ආරාධනා කළා පිළිගන්නවා ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමා ඉතින් අද දවසේදී මාත් එක්ක මේ වැඩසටහනට සුපුරුදු පරිදි එකතු වෙනවා ලක්ෂී රාමනායක ලක්ෂී ආයුබෝවන් ආයුබෝවන් ශරිතා හොඳයි අපි සූදානම් අපි කතා බහ ආරම්භ කරන්නට ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා අද දවසේදී අපත් සමග එකතු වෙන්නේ පුරා හෝරාවක පමණ කාලයක් එතුමා අපිත් සමග අද දවසේදී එකතු වෙනවා මේ වැඩසටහනට අපි සූදානම් අපි කතා බහ ආරම්භ කරන්නට විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් උනා අද දවසේදී මම හිතන්නේ ඔබතුමන් ඇතුළු විපක්ෂීය ලොකු කාර්යභාරයක් කළ අපේ රටේ ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් මේකට නිසි විසඳුමක් ලබා ගැනීමට කිසියම් හෝ උත්සාහයක් ගන්නට පුළුවන්ද කියන වග බලන්නට ඉතින් ඒකේ එක් ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්නට පුළුවන් මේ අමාත්‍ය දුරය වෙනස් කිරීම කියන කාරණාව නමුත් අපිට හිතන්නට අමාරුයි අමාත්‍ය දුරයක් වෙනස් කළ පමණින් මේ ගැටලුවට නිසි විසඳුමක් ලැබෙනවාද කියන කාරණාව මොකද හිතන්නේ මේ වෙලාවේ මේ සිදු කළ මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය ධුරේ මේ සිදු කරපු වෙනස ඇත්තටම පහුගිය කාලේ අපේ රටේ විශාලම අර්බුදයට පත් වුණු ශාස්ත්‍රයේ බවට සෞඛ්‍ය ශාස්ත්‍රය පත් වෙලා තිබුණා ඒකට හේතු ගණනාවක් තිබෙනවා එකක් කාර්ය මණ්ඩලයේ හිගේ අනිත් එක පරීක්ෂණ උපකරණවල හිගේ දෙක ඖෂධවල හිගේ තුන ඊළඟ කරුණ ගත්තොත් ඖෂධවල ප්‍රමිතියකින් තොරවීම ඒ නිසා රෝහල් ගණනාවක අදත් අපතර ජීවත් වෙන්න ඕන පුරවැසියන් දරුවන් විශාල ප්‍රමාණයක් මිය ගියා නූරලි ප්‍රදේශයක රෝහලකදී ඇස්වල පිනීමේ දෝෂයක් හේතු කොටගෙන බෙහෙත් ගැනීමට ආපු අය ඒකෙන් 10 දෙනෙක් පමණ ජීවිතාන්තය දක්වාම අන්ධභාවයට පත් වුණා ඒ කියන්නේ ඔබ හිතන්න දැන් ජීවිතුන් අතර ඉන්න ඕන කෙනෙක් මේ යාම ස්වභාවික නෙවෙයි ඒක ඝාතනය අදත් ඇස්පෙනුම ලබා ගන්න ඕන පුරවැසියෙක් රජ රෝහලට ගිහලා බෙහෙත් ගත්තට පස්සේ ඇස් අන්ධභාවයට පත් වෙනවා නම් ඒක අපරාධයක් එනිසේ ඝාතනයන්ට අපරාධයන්ගෙන් මිදෙන්න ආණ්ඩුවට සෞඛ්‍ය අමාත්‍යවරයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ එනිසේට ඍජු වගකීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාට තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිබඳ විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඒ විශ්වාස භංගෙදී බොහෝ කරුණු පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් වුණා. නමුත් ආණ්ඩුව සියලු දෙනාම එක් වෙලා සෞඛ්‍ය අමාත්‍යවරයා ආරක්ෂා කරා. හැබැයි අද ජනාධිපතිවරයා විපක්ෂය විසින් සහ මාධ්‍ය සහ සෞඛ්‍ය ශාස්ත්‍ර කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද කරුණු නිවැරදි බව තේරුම් අරගෙන අමාත්‍යවරයා ඉවත් කොට තිබෙනවා. හැබැයි ඉවත් කළා මොකද කළා තිබෙන්නේ? ඔහුට නැවත පරිසර අමාත්‍යංශය බාර දීලා තිබෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී වැඩිපුර රෝගීන් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවා. පරිසර අමාත්‍යංශය අපේ රටේ මුළු ජීව අජීව සියලු කොටස් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ නිසා අයින් කිරීම නෙවෙයි කළ යුතු වන්නේ. ජනාධිපතිවරයා අද වක්‍රෝ පිළි අරගෙන තිබෙනවා. මේ ඝාතනයන්ට මේ අපරාධයන්ට මේ සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිය යුතු බව. එමන දෙවත් කරන්නේ ඔහුට ඍජුව චෝදනා එල්ල වී තිබෙනවා ඖෂධ මගටි පිළිපදව ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන කිරීම සඳහා උදක් වනද නැදියත් වීම පිළිපදව ඔහු ක්ෂණික මිලදී ගැනීම හරහා නොවටිනා මිලකට ඖෂධ ටෙන්ඩර් ලබා දීම පිළිපදව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා ඒ නිසා ජනාධිපතිවරයා විසින් කළ යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කොට නැවත අමාත්‍යංශයක් ලබා දීම නෙවෙයි ඔහු සද්භාවයෙන් මේ කටයුත්ත කරනවා නම් කළ යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත එල්ල වී තිබෙන චෝදනාවන් නිසි පරිදි පරීක්ෂණයකට භාජනය කිරීම. ඒ වගේම
මෙම සෞඛ්‍ය පද්ධතිය ඇති වී තිබෙන ගැටලුව මුළුමනින්ම සෞඛ්‍ය අමාත්‍යවරයා පමණක් වගේ කීතු කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. හේතුවත් ඔහුගේ විශාල පංගුවක් තිබෙනවා. ඔහු මූලික වගේ කීතු ලෙස. අනිත් පැත්තේ මේ ආණ්ඩුව අපේ රටේ අනුගමනය කරමින් තිබුණ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක හැටියට රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. ඒ ආර්ථික අර්බුදයේදී ආණ්ඩුවට මුදල් නැහැ, රටට ඩොලර් නැහැ. මේකයි තියෙන ප්‍රශ්නේ. ඒත් ආණ්ඩුව මොකද කරේ? තමන්ට මුදල් නැති වෙනකොට තමන්ගේ වියදම් කප්පාදු කරන්න පටන් ගත්තා. ඒ කප්පාදු කිරීම විශාල පංගුවක් අධ්‍යාපන නිසා සෞඛ්‍ය ශාස්ත්‍ර වලට ආවා. ඒ නිසා සෞඛ්‍ය වල මුදල් කප්පාදු කිරීම. ඒ වගේම ඉහළ වැටුපක් ලබන යම් මූර්තිමය හැකියාවක් තියෙන කණ්ඩායම් වලට අධික ලෙස බදු පැටවීම. ඒ නිසා වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයකට අත්තර යාම. අවශ්‍ය වෙන වෛද්‍ය උපකරණ නිසි පරිදි සෞඛ්‍ය පද්ධතියට මිලදී ගැනීම සඳහා උත්සුක නොවීම. ආදි සාධක විසින් තමයි මේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටලා තිබෙන්නේ. ඒ නිසා කෙහෙලිය රඹුක්කවැල්ල අමාත්‍යවරයා නිශ්චිත ලෙස වගකීතු අතර ආණ්ඩුවක් ලෙස අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට ඇති කරන තිබෙන විනාශයට වගකීතු. ඒටයි උත්තරයක් ඕන කියලා අපි හිතන්නේ. මම හිතන්නේ ඇමතිවරයාට මේක තනියම කරන්නට බෑ. රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලැබුණේ නැත්නම් ඔවුන්ට එරෙහිව කිසියම් පියවරක් ගන්න ආකාරයක් දෙන්නට නැහැ නේද? නෑ මම දැක්ක දැන් දිගටම මේ ජනාධිපතිවරයා මේ අමාත්‍යවරු සූදානම් මේ 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 සියල්ල රාජ්‍ය නිලධාරීන් වෙත පවරන්නේ පටවන්නේ. කෝප් කමිටුවේ මම දැක්ක විවිධ සාකච්ඡා මේ මාධ්‍යවල යනවා. ඇමතිවරු මන්ත්‍රි අපරාධ වලට වග කියන්න ඕන. වංචා දූෂණ වලට හවුල් වී ශ්‍රේෂ්ඨාධිකරණින් මහාධිකරණ වලින් වර්ධකරුවන් බවට ඔප්පුණු පිරිස් නිලධාරීන් ප්‍රශ්න කරනවා. ඒකද දකින්න. එනිසා ඔවුන් හරි කැමති ඔවුන් මේ චෝදනාවේ වග උත්තර කරුවන් බවට පත් නොවි නිලධාරීන් මත මේක පටවන්නේ. ඇත්තට මූලික වග තියෙන කාටද? නිලධාරීන් හසුරුවන්නේ නිලධාරීන් මෙහෙවීම් වගමිති වගකීම් තියෙන දේශපාලන අධිකාරීන්. එනිසා රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන අතපසුවීමක් තිබෙනවනම් රාජ්‍ය නිලධාරීන්ගේ අකර්මතාවයක් තිබෙනවනම් ඒට මුළුමනින්ම වගකීතු වෙන දේශපාලන අධිකාරී. අද දේශපාලන අධිකාරිය තමන්ගේ වගකීමේ මිදීම සඳහා රාජ්‍ය නිලධාරීන් වෙත මේ වගකීම් පවටන උත්සාහ කරමින් තිබෙනවා. ඒ අතර අපි දන්නවා 14ක් ව රාජ්‍ය නිලධාරීන්. ඔවුන් ඇතරම දේශපාලන තන්ත්‍රයේම පංගු කරුවන්. දැන් ඔබ හිතුවොත් මා ඊට පෝය ගැන පොඩ්ඩක් කිව්ව ලලිත් වීරතුංග. ඔහු ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයා පමණක් නොවේ. ඔහු ඒ දේශපාලන තන්ත්‍රයේම පංගු කරුවෙක්. පීබි ජයසුන්දර රාජ්‍ය නිලධාරී. ඔහු රාජ්‍ය නිලධාරී පමණක් නොවේ. ඔහුගේ දේශපාලන තන්ත්‍රයේම කොටස් කරුවෙක්. ගාමිණී සෙනරත් රාජ්‍ය නිලධාරී. ඔහු රාජ්‍ය නිලධාරී පමණක් නොවේ. ඒ දේශපාලන තන්ත්‍රයේම කොටස් කරුවෙක්. ඒ වගේම අනුස පැල්පිට දැන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්ලේට කඩතුණා. ඔහු මන් දන්නවා රිමාන්ඩ් ගත වෙලා ඉඳ සිද්ධ වුණා නේද? ඔහු ඒ මොහොතේදී ඔහු රාජ්‍ය නිලධාරී පමණක් නොවේ. දේශපාලන තන්ත්‍රයේම කොටස් කරුවා. එනිසා අපි හිතුවොත් අපේ රටේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ යම් විශාල යම් ප්‍රමාණයක් අකාර්යක්ෂමතාවයට භාජන වෙලා තිබෙනවා. දූෂණ වංචවලට උඩගිඩි දීලා තිබෙනවා. හැබැයි ඒ සියලු දෙනා මේ දේශපාලන තන්ත්‍රයේම කොටස් කරුවා මිසක් දේශපාලන තන්ත්‍රයෙන් පරිබාහිරවම හොරකම් කරන්නේ නැහැ. දේශපාලන තන්ත්‍රයෙන් පරිබාහිරව දූෂණ ඊදෙන්නේ නැහැ. ඒ දේශපාලන තන්ත්‍රයේම කොටස් කරුවන් හැට තමයි මම පත්ලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඊළ රාජ්‍ය නිලධාරීන්ගේ යම් පංගුවක් වගේ කීතු අපේ රටේ මේ ඇති වී තිබෙන අර්බුදයට. හැබැයි ඒ රාජ්‍ය නිලධාරීන් හුදු ARFR එන කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් නෝ ඒ දේශපාලන අධිකාරියට යටත් උන් රාජ්‍ය නිලධාරීන්. හොඳයි මං හිතන්නේ ඒත් එක්කම අද දවසේදී මේ පොහට්ටුව මේ තීරණය සම්බන්ධයෙන් විශේෂ මතයක් ඉදිරිපත් කළා. ඔව් චවික ඔවුන්ගේ අදහස් උනේ මේ සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනය වැරදි කියන කාරණාව. හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් අවශ්‍ය වෙලාවට මේ මතය ප්‍රකාශ කරන්න අවශ්‍යයි කියලා ඔවුන්ගේ අදහස් උනේ. ඒ නිසා පොදු ජන පෙරමුණේ ලේකම්තුළු කණ්ඩායමේ මතය උනේ මේ අද දවසේ සිදු කරපු කැබිනට් මණ්ඩල සංශෝධනය වැරදි කියලා. ඒ සම්බන්ධයෙන් ඒකන ඔහු කියනවා මේ හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් බය වෙන්නේ නැහැ කියලා. ඒකන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මෙතෙක් කරපු වැරදිම දේ මේකද? මේක විතරද? මේක විතරක් නෙවෙයි. අපේ රටේ ඉතාම වටිනා සම්පත් විකිණීම සඳහා සැලසුම් හදනකොට පොහොට්ටුවේ කණ්ඩායම ඒකට එකඟ වෙනවා. එයි ඒක රටේ ප්‍රශ්නයක්. ඒක ජනතාවගේ ප්‍රශ්නයක් නිසා ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රටේ අදත් කිලෝග්‍රෑම් එකක් රුපියල් 165ට දෙන්න පුළුවන් පාම් පිටි. හැබැයි සමාගම් දෙකක ලාභ ලබා ගැනීම සඳහා කිලෝග්‍රෑම් එකක් රුපියල් 210ට පාර බුක් එකකට ගන්න වෙලා තිබෙනවා.
හැබැයි ඒක රනිල් වික්‍රමසිංහගේ ගැසට් නිවේදනයක ප්‍රතිඵලය. නමුත් ඒක සාගරට ප්‍රශ්නයක් නෙවෙයි, ඒක ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ වගේම විදුලි බිල අවස්ථා ගණනාවකදී වැඩි කිරීමට භාජනය කරනවා. ඒක සාගරට ප්‍රශ්නයක් නෙවෙයි, ඒක ජනතාවගේ ප්‍රශ්නයක්. තව ඕනතරම් කියන්න පුළුවන්. එනිසා සාගරට ප්‍රශ්නයක් වෙන්නේ මොන ප්‍රශ්නේද? ජනතාවගේ ප්‍රශ්නේ හරි රටේ ප්‍රශ්නේ හරි ප්‍රශ්නයක් උනේ නෑ. පොඩු ප්‍රශ්නයක් වෙන්නේ ඔවුන්ගේ පක්ෂ සමාජිකයෙකුට ප්‍රශ්නයක් ඇති වුනහම විතරයි. එනිසා සාගලලා කතා කරන්නේ හරි දෙයට හරි කියනවහු වැරදි දෙයට වැරදි කියනව නෙවෙයි. තමන්ගේ කවේ ඉන්න සමීපතෙමුට ප්‍රශ්නයක් ආවොත් අන්න ඒක වෙනුවෙන් පිළිඳ කණ්ඩායමක් විතරයි. මොකද අද පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර විශාල බෙදීමක් ඇති වෙලා තිබෙනවා. කණ්ඩායමක් ස්වාධීන ලෙස විපක්ෂ වාඩි වෙලා තිබෙනවා. තව කණ්ඩායමක් වුන් අපේක්ෂා නොකළ පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ පැත්තට ද්‍රවීකරණ වෙමින් තිබෙනවා. අර චුම්බකයකට කැරක වෙනවා වගේ නේ. එම ද්‍රවීකරණ වෙමින් ඉන්නවා. ඉතා කුඩා කණ්ඩායමක් නෙළුම් මාවතේ කොටු වෙලා ඉන්නේ. ඔන්න නෙළුම් මාවතේ කොටු වෙලා ඉන්න කුඩා කණ්ඩායමක් කියන්නේ තමයි කේලි රඹුක්වැල්ල. අන්නේ කේලි රඹුක්වැල්ලට කරන ලද රිදවීමට තමයි සාගලට රිදින්නේ. එනත රටට කරපු රිදවීම වලට ජනතාවට කරන ලද රිදවීම වලට හෙටත් ජනතාවට ක්‍රමින් තිබෙන රිදවීම වලට මෙයාට රිදෙන්නේ නැහැ. එනිසා ඔවුන් අවංක නැහැ. ඔවුන් ව්‍යාජ මිනිස්සු. තමන්ගේ බල කඳවුරේ කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණා නම් විතරයි පොහොට්ටුවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මං හිතන්නේ අද මේ ඒ තිබුණු මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් වලින් බොහෝ දිනකට හිතුණු කාරණාවක් තමයි මන්ත්‍රීතුමා මං හිතන්නේ මේ විශේෂයෙන්ම ජනාධි අපි හැමෝම දන්න කාරණාවක් තමයි ජනාධිපතිතුමා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ ජනාධිපති ධුරිය ලබා ගන්නට පොහොට්ටුව මොනතරම් නම් සක්‍රීය දායකත්වයක් දුන්නද කියන කාරණාව. නමුත් දැන් අද මේ අහන්නට ලැබුණු මේ දේත් එක්ක විශේෂයෙන්ම පොහොට්ටුවේ ඒ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට ලබා දීපු ඒ ප්‍රතිචාරයත් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අනාගත දේශපාලන භූමිකාවට කිසියම් බලපෑමක් එමක් නැත්නම් කිසියම් දෙදරීමක් සිදු වේද මොක මොන වගේ දෙයක් ඉදිරියේදී අපිට බලන්නට වේ කියලා මම හිතන්නේ අපේ රටේ අද දේශපාලනයේ අසරණභාවයටම සහ අභියෝගයට මුහුණ දීලා දෙන පඳවුර තමයි පොහොට්ටුව. හරිද? එක 2019 69 ලක්ෂයට ආසන්න ජනමරමක් ලැබුණු ජනාධිපතිවරයා මේ රටේ ජනතාව විසින් පළව හැරී පොහොට්ටුවේ ජනාධිපතිවරයා. 3-2 ලැබුණු පාර්ලිමේන්තුවේ අගමැති ධුරයට පත් වුණු මහින්ද රාජපක්ෂ ජනතාව අරලියගහ මන්ත්‍රී වට කරලා ත්‍රිකුණමලේ කඳවුරකට හේතු කරා. නැංගින්ද සිටු මුළු පක්ෂයාන්තරේම බාරව ඉන්නමයි කියලා පුරාජී රුණේද ටිකක් කතා කරපු බැසිල් රාජපක්ෂ තමගේ අමාත්‍ය ධුරයෙන් අයින් වෙලා මන්ත්‍රී ධුරයෙන්ුත් අයින් වෙලා හැංගිට සිටු එනිසා මේ පොහොට්ටුව තිබුණේ මේ රාජපක්ෂ කියන රැස්වලල්ලේ අස්ස. එනිසා රාජපක්ෂ රැස්වලල්ල මුළුමනින්ම අඳුරු වලාවම් බවට පත්වලා ඉවරයි. දැන් අනාගතේන මැතිවරණයකදී විශේෂම ජනාධිපතිවරණේ තමයි ඊළඟ අවුරුද්දේ පැවැත්විය යුතු. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොවැම්බර් මාසේ 17 වෙනිදාට මාසයකට කලින්, ඒ කියන්නේ ඔක්තෝබර් 14ට කලින් ජනාධිපතිවරණය පවත්වන්න ඕන. ඔක්තෝබර් 17 ජනාධිපතිවරණ පවත්වන්න නම් ආගම මාසයෙන් අගෝස්තු මාසයේ ජනාධිපතිවරණය කැඳවන්න ඕන. නාම යෝජනා කැඳවන්න ඕන. ඒ කියන්නේ තව මාස 10යි. මෙන්න මේ මාස 10න් පසු එන්න නියමිත ජනාධිපතිවරණයට පොහොට්ටුව මොකද කරන්නේ? එක පොහොට්ටුව අපේක්ෂකයෙක් දැම්මු. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණදී කේන්ද්‍ර දෙකයි ගොඩ නැගෙන්නේ. 3-4ක් නේ අපිට වෙච්ච දේවලුත් අපි දන්නවනේ. ඒ කියන්නේ ජනාධිපතිවරණයේ ප්‍රධාන කඳවුරු දෙකයි. පොහොට්ටුව එක කඳවුරක් බවට පත් වෙන්නේ නේ. අපි හෝ පොහොට්ටුව කඳවුරු දෙක බවට පත් වෙයිද? පොහොට්ටුව රනිල් කඳවුරු දෙක බවට පත් වෙයිද? එහෙම නැත්නම් පොහොට්ටුව සජිත් ප්‍රේමදාස කඳවුරක් බවට පත් වෙයිද? නැහැ. දැන් පොහොට්ටුව ප්‍රධාන කඳවුරක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමනම් පොහොට්ටුවට ජනාධිපතිවරණදී වෙනම අපේක්ෂකයෙක් දැම්මොත් ඔවුන්ට තිබෙන ඡන්ද ප්‍රමාණයවත් ජනාධිපතිවරණදී ලැබෙන්නේ නැහැ. අනතුරු ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන ඕනෑම කෙනෙක් පහුදා පාර්ලිමේන්තු විසුවාරෙන්. එනිසා ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඉතාමත් අහිතකර ලෙස බලපානවා. ඒ නිසා පොහොට්ටුව තමන්ගේ පණ
අවසන් මොහොතේ මේ කේන්ද්‍රගාමින් ඇදගෙන යන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. එහෙනම් ඔවුන්ට තියෙන මොකක්ද? එහෙමනම් ඔවුන්ට තියෙන රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න. රනිල් වික්‍රමසිංහට සහාය දුන්නොත් ওই දේශපාලන කඳවුරු රනිල්ගෙන් පක්ෂ අනුප්‍රාප්තික හැටියට රමයි නාම රාජපක්ෂ ගොඩ නගන්නේ නැහැ. මහින්දගෙන් පස්සේ අනුප්‍රාප්තික නාම රාජපක්ෂ තමයි. ඒ අතරමැදි අර අන්තර් කාලේ අදින තමයි తాවකාලික ගෝඨාභය ගෙනාවේ. මහින්ද රාජපක්ෂගෙන් පස්සේ අනුප්‍රාප්තික හැටියට ගොඩ නගන්නේ නාම රාජපක්ෂ. නමුත් මහින්ද සහ නාමල් අතර තියෙන වයසේ පරතරය හේතු කොටගෙන පොඩි අන්තර් කාලයකට පොඩි ටෙම්පරියක් අදින තමයි ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ තමන් හිතුවු නැති මොහොතක යන්න සිද්ධ වුණා. එහෙමනම් දැන් පොහොට්ටුව රනිල්ට සහාය දෙන්න දුන්නොත් රාජපක්ෂලගේ දේශපාලන සිතීමේ තනින් ඉවරයි. මොකද රනිල් වික්‍රමසිංහේ පාලනයක් ඇතුළේ එයා දේශපාලන සිතීමේ ඉල්ලන්නේ රුවන් විජේවර්ධන සාගර රත්නායක අකිල විරාජ් කේන්ද්‍රගරුතු බලකඳවුරු. එනිසා තව මාස 10ක් විතර යනකොට අපේ රටේ දේශපාලනී රාජපක්ෂ කඳවුරු මුළුමනින්ම වියදී යන කඳවුර බවට පත් වෙනවා. ඉතින් අවසන් හුස්ම හෙළමින් තිබෙන ව්‍යාපාරය කොහොමද රනිල් එක්ක හැප්පෙන් ජනාධිපතිවරයෙක් ඉන්නේ. එනිසා සාගලලාව කරන කේන්ද්‍රීය ගෑම් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ගණන් ගන්නෙත් නැහැ රට ගණන් ගන්නෙත් නැහැ. එළබෙන ජනාධිපතිවරණය ඔබතුමන්ලට හිතකර විදිහට බලපායිද අහිතකර විදිහට බලපායිද? අපි අපේක්ෂාවක් තියෙනවා ලංකාවේ මේ 75 වසරක විනාශකාරී දේශපාලනය වෙනස් කරන පරිවර්තනීයම ඡන්දේ බවට එළබෙන ජනාධිපතිවරණය පත් කරගත හැකි කියලා දෙන විශ්වාසක අපිට තියෙනවා. කොහොමද ඒ වෙනස කරන්නේ? මම හිතන්නේ හැමෝම මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. අපි දන්නවා අපේ සාකච්ඡාවලට එන අපේ දේශපාලන හිතවතුන් පවා කියන්නේ මේ දේවල් කරනවා මේ දේවල් කරනවා දූෂණයට තිත තියනවා වරදකරුවන්ට දඬුවම් දෙනවා. හැමදේම වචනයට විතරක් සීමා වුණු කාලයක් තමයි අපි බහු කරගෙන ආවේ. නමුත් ඔබතුමා කොහොමද සහතිකයක් දෙන්නේ? ඔබට මොන වගේ වෙනසක් කරනවා කියලා? ඔබට සාමාන්‍ය මේ ප්‍රශ්නේ අහන එක. ඔබගේ ජීවිත කාලය ඇතුළත අපේ පැරණි පරම්පරාවක ජීවිත කාලය ඇතුළත ඕක තමයි තියෙන අත්දැකීම. බලයට පත් වෙන පාලකය බලය ලබා ගන්නා මොහොතේදී කියන කරුණු බලය ලබා ගත්තාට පසු ඔවුන්ගේ හැසිරීමත් අතර පරස්පරයක් තිබෙනවා. ඒ නිසා ජනතාවට සාධාරණ ප්‍රශ්නයක් වෙනවා. අපි මේ වෙනස ඇති කරනවා කිව්වහම ඔයගොල්ලෝ මේ වෙනස ඇති කරනවා කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද? ඒක සාධාරණ ප්‍රශ්නයක්. මොකද ඒක තමයි ජීවිතවලින් තියෙන අත්දැකීම. හැබැයි අපි විශ්වාස කරන කරුණු දෙකක් කීපයක් වෙනවා. එක අපි දේශපාලන ව්‍යාපාරයකට අපි භාවිතවත් දින කරා. පළවෙනි කම. මොකද අපි අද වේදිකාවකට ගිහිල්ලා පාරකට බැහැලා ජනතාව හම්බෙලා ප්‍රශ්නයක් අහුවොත් මේ රටේ ආර්ථිකේ කඩාවැටෙන්න ප්‍රධානම හේතුව මොකක්ද? මොකද තියෙන උත්තරේ? හොරකම්. හොරකම්. ඔබට තියෙන උත්තරේ හොරකම්. දූෂණි. අපි කියනවා ඒක ප්‍රධානයි. හැබැයි ඒක විතරක් නෙවෙයි. මේක ප්‍රධාන වංචාව දූෂණය නාස්තිය අපේ මේ රටේ ආර්ථික මේ අර්බුදයට හෙලීමේ ප්‍රධාන කරුණ බවටපත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය රම්දල් දෙවනි පෞගිදා සාකච්ඡා ඉදිරිපත් කරා යෝජනා 16ක්. ඒ යෝජනා 16න් වැඩි යෝජනා ප්‍රමාණයක් සමන්විත කරලා තිබෙන්නේ අපේ රටේ වංචා දූෂණ අවම කිරීම සඳහා වූ යෝජනා. ජාත්‍යන්තර මූල්‍ය රම්දල කිව්ව අපිට ශක්තිමත් දූෂණ විරෝධී පනතක් ගේන්නවා කියලා. ඒ වුන් දන්නෝ මේ වංචා දූෂණ අපේ රටේ මේ ආර්ථික අපරාධයට හේතු වෙලා තිබෙන බව. ඒ වගේම අද IMF එකේ වාර්තාවකදී කිව්වා අපේ රටේ අධිවේගී මාර්ග ඉදිකරන්න ගිහපු වියදම ලෝකයේ අනෙක් රටවල් හා සංසන්දනය කරලා බලනකොට තුන් ගුණයක වියදමක් ගිහිල්ලා තියෙනවා වංචා දූෂණ. ඒ වගේම විගණකාධිපතිවරයා පහුගියදා වාර්තාවක් ඉදිරිපත් කරා ආණ්ඩුව පහුගිය කාලේ ව්‍යාපෘති සඳහා ණය අරගෙන දෙනවා ට්‍රිලියන 8ක්. කියන්නේ ට්‍රිලියන කියන කෝටි ලක්ෂයක් අපිට ඒක ඔළුවේ මැවෙන්නේ නැහැ කොච්චර මුදලක්ද කියන්නේ. ට්‍රිලියන 8ක් ව්‍යාපෘති සඳහා ණය අරගෙන කියන පාලං හදන බෝපුවතන ගොඩනැගිලි හදන ණය අරගෙන විගණන දෙපාර්තමේන්තුව ඒ කරපු ව්‍යාපෘති වල වටිනාකම ගණනය කරපුවම ට්‍රිලියන 2යි. ඒ කියන්නේ ණය වලින් 75%ක්ම ව්‍යාපෘති වලට යොදලානේ. ඒ නිසා මේ රටේ හැම පුරවැසියෙක්ම අද දන්නවා මේ රට මේ ආර්ථික ප්‍රපාතයට පත් වෙන ප්‍රධානම හේතුව වංචාව දූෂණය නාස්ති. එහෙනම් මොකද වෙනස කරන්නේ? අන්නේ වංචාව දූෂණය නාස්ති අපි නතර කරනවා. අපි එහෙම කියන්නේ කොහොමද? එකක් 2000 ඉඳන් අවුරුදු 23යි මා මේ පාර්ලිමේන්තුවේ. සාපේ විජිතේ රත්නක කණ්ඩායම අපිට මන්ත්‍රීවරුන්ට පොලිස් නිලධාරීන් දෙන්නේ කම්මැලි.
ආරක්ෂක. අපි මේ අවුරුදු 23 පොලිස් දාරේ කරගෙන. අපේ ජනතාවගේ ජනතාවගේ ආරක්ෂක වෙන්න රටේ මහ ජනයාගේ ආරක්ෂක වෙන්න පොලිසිය ගන්න උන්නේ. අමාත්‍යවරු හැටියට පොලිස් 8ක් බැකප්‍රතහම් වෙනවා. අපි කවදාවත් අරගෙන නෑ. අපි කවදාවත් පර්මිට් එක විකුණලා නෑ. අපේ පළාත් සභා මන්ත්‍රීවරු 82ක් හිටපු වෙලාව අපිට වාහන පර්මිට් 82ක් හම්බුණා. අද අවම රාජ්‍ය නිලධාරියත් වාහන පර්මිට් එක විකුණන. අපි පර්මිට් 4ක් පාවිච්චි කරා 78ක් අපතේ පාවිච්චි කරේ. මේ මෑතකදී තෙල් මිල ඉහළ ගියාට පස්සේ ඒ ඉහළ ගියපු තෙල් මිලට අනුව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කරන්න පාර්ලිමේන්තුව මේ කතානායකවරයා තීන්දුවක් ගත්තා. සාහේ සභාව. අපි මොකද කළේ? අපි කතානායකවරයා ලියුමක් දුන්නා. ඒ වැඩි කරපු සතයක් අපිට එපා කියලා. අපි ඒක පෙන්නලා තියෙනවා. අපි අමාත්‍යංශ දරනකොට ඉතාමත් අලාභ ලැබපු අමාත්‍යංශ අපි ලාභ බවට පත් කළා තිබෙනවා. වංචා දූෂණය නතර කරලා කාර්යක්ෂමතාවය ඇති කරලා සහ නිවැරදි වැඩපිළිවෙළක් ඇති කරලා. ඒ නිසා අපිට ලැබිලා තියෙන අපි කාලය ඇතුළත අපි ඔප්පු කරලා තිබෙනවා. අපි මේ රටේ මහ ජනයාගේ මුදල් සතයක් නාස්ති කරන්නේ නැහැ. සතයක් හොරකම් කරන්නේ නැහැ. එimhe හොරකම් කරන්න නාස්ති කරන නම් අපි මේ දේශපාලනය කරන්නේ නැහැ. ඔබතුමාලා මහජන නියෝජිතයින් විදියට ක්‍රියාවෙන් පෙන්නනවා වංචාවට දූෂණයට තමන් තිත තියලා තියෙනවා කියලා. නමුත් ඔබතුමාලා බලයට ආපු දවසක රාජ්‍ය යාන්ත්‍රණය තුල මේක පැහැදිලිවම ක්‍රියාවට නංවන්න පුළුවන් වේද කියන සැකේ තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ දැන් බොහෝ අය කියනවා මේ 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 දූෂණයට ඉන්න වළක්වන්න බැරි එකක්. මහින්ද රාජපක්ෂ නම් කමක් නැහැ පාරවල් හදනන හොරකම් කරයි. මන්දක නාමල් රාජපක්ෂ පත්‍රයකට කියලා තිබුණා දූෂණය නතර කරොත් ආර්ථිකය වැටෙනවා කියලා. ඒ තමයි සමාජයේ මතයක් ගොඩනගලා තිබෙනවා මේ වංචා දූෂණ නතර කරන්න බෑ කියලා. හැබැයි මතේ ගොඩනඳ හවුල් වෙන ගොඩක් අය වංචාවේ දූෂණේ නාස්තිය යෙදෙන අය. අපි කරන අපේ නතර කරන්න. අපේ රටේ නීතිය ප්‍රශ්නයක් නෑ. අපිට දෙන පොදු දීපල පනත තියෙනවා. මහජනයාගේ දීපලට රුපියල් 25000කට වඩා වැඩියෙන් අලාභ හානි කරොත් එපනේ මහේස්ත්‍රාත් අධිකරණයට බේල් දෙන්නයි තියෙන්නේ පොදු දීපල පනත. අපිට මුදල් විසඳු කරන පනත තියෙනවා. තමන් ඕනෑම ලංකාවේ ඕනෑම පුරවැසියෙක් තමන් උපයා ගන්න ලද දීපල උපයාගත්තු ආකාරය පැහැදිලි කරන්න බැරි නම් ඒ දීපල පවර ගන්න පුළුවන්. ඒ තරම් බලවත් පනතක් තියෙන මුදල් විසඳු කරන පනත. ඊළඟ අපිට තියෙනවා අල්ලස්සෝ දූෂණ කොමිස් සභාව පනත. අල්ලස් දූෂණ කොමිස් සභාවට පරීක්ෂණ කරලා ඔවුන්ට නඩු පැවරීමේ බලය තියෙන පනතක් තියෙනවා. අපට අපරාධ පනත තියෙනවා. නීතිය ප්‍රශ්නයක් නේ. ඒ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂණය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. තව උනම් විශේෂයක හදන්න පුළුවන්. අල්ලස්සෝ දූෂණ කොමිස් සභාව තියෙනවා. ඒ වගේ ඉතාම දක්ෂ නිලධාරීන් ඉන්නවා. අපි දන්න සාමාන්‍ය මේ ජොබ් උන කියලා එකක් තියෙනවා. තමන්ගේ ඩියුටි එක තමන් සාර්ථක කරලා ඒකෙන් තෘප්තියක් ලබන මිනිස්සු ඉන්නවා. මිනිස්සු ඉන්නේ මේ ලොකු වාහන හදලා ලොකු ගෙවල් අරගෙන ස්විමින් පූල් හදලා එහෙමම තෘප්තිය ලබන මිනිස්සු නෙමෙයි ඉන්නේ. තමන් කරන ද කාර්යයට නිසි පරිදි අවශ්‍ය සාධාරණ ඉටු කිරීම තමන්ගේ ආත්ම තෘප්තිය බවට පත් කරගත් මිනිස්සු ඉන්නවා. අන්න ඒ මිනිස්සු මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඒ මිනිස්සු මේ අල්ලස් සෝදුසුන් උපදම අපිට ඒගොල්ලෝ තමයි මේ තොරතුරු දෙන්නේ. මෙහෙම වෙනවා කියලා ඔයගොල්ලෝ කියන්නේ අපිට. නිසා ඒක හරියට යදෙව්වොත් ඒ පරීක්ෂණ ටික කරන්න පුළුවන්. ඊළඟ අපේ නීති ප්‍රතිපාර්මේන්තුව ඉතාමත් දක්ෂ නීතිඥවරු ඉන්නවා. අධිකරණ පද්ධතිය දිනනවා. අධිකරණ පද්ධතියට මා හිතන අධිකරණ පද්ධතියට අපේ රටේ මහජනයාගේ අපේක්ෂාවන් එක අධිකරණ පද්ධතියට බැහැර වෙන්නත් බෑ. නිසා ඉතාමත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් හදලා මේ වංචා දූෂණයේ යෙදුණු අයට දඬුවම් දෙන සැලැස්ම හදන්න පුළුවන්. එක. දෙක. ඇයි මේ වංචා දූෂණයේ පිළිලයක් වගේ පහළ දක්වා පැතිරලා තියෙන්නේ? මොකද අමාත්‍යවරයා හොරකම් කරන බව ලේකම්වරයා දන්නවා. අත් ගහනවා. ලේකම් හොරකම් කරන බව අතිරේක ලේකම් දන්නවා. එයාත් පටන් ගන්නවා. අතිරේක ලේකම් හොරකම් කරන බව අධ්‍යක්ෂකවරයා දන්නවා. ඔහුත් කරනවා. අධ්‍යක්ෂකවරයා හොරකම් කරන බව ප්‍රධාන ලිපිකරු දන්නවා. ඔහුත් කරනවා. ලිපිකරු හොරකම් කරන බව මුරකරු දන්නවා. ඔහුත් හොරකම් කරනවා. කොතනද පටන් ගන්න? ඉහළ කේන්ද්‍රයෙන්. අපේ රටේ මේ දූෂණය රට වෙලාගත් පිළිලයක් බවට පරිවර්තනය කරේ අපේ රටේ දේශපාලක තම දූෂිත බවට පත් කරේ. ඔවුන් තමයි මේ දූෂණයේ උපත. ඔවුන් නෙවෙයි. අමාත්‍යවරයා කෙලින් ඉන්නව නම් ලේකම්වරයාට කෙලින් ඉඳ සිද්ධ වෙනවා. ලේකම්වරයා කෙලින් ඉන්නව නම් ඔහුගේ යටින් නිලධාරින්ට කෙලින් ඉඳ සිද්ධ වෙනවා. එනිසා මා දැක්ක අල්ලස්සෝ දූෂණ සභාව බැලුව පහුගිය කාලේ කාටද නඩු පවරලා තියෙන්නේ? කොස්තාපල් 4 දෙනයි.
ग्राम सेवा महातृ दिन समुद्रदारी महत्ते प्रस्थित प्रस्थित मे दूषित दूषण यदन दूषित रखिन देशपालन संस्कृति सहित देशपालन अधिकार जाति जन बल आंड वकील के अन्नी अन्े दूषण यदन दूषित रखिन देशपालन अधिकारी विनुवट दूषण वलक्न देशपालन अधिकारी अभी अन्े अधिकार क्रमाकूल मम कन्े अभी आंडोर हेट मेक नौके अब क्रमाकूल मेक पहलट गलागन अभी मे राज्य यांत्रण පොදු සමාජය තුල පැතිරී තිබෙන මේ දූෂණය නතර කළ හැකි. ඔබතුමා කියන්නේ බලයට එනකම් මේ යාන්ත්‍රණයේ වෙනසක් කරන්නට අමාරුයි කියන කතාව. ඔව් දූෂිතය අතේ නම් බලය තියෙන්නේ. මම මේක ඇත්තතරමට කියලා දෙනවා. ලංකාවේ දූෂිතේ කවදාවත් දූෂිතේකට දඬුවම් දෙන්නේ නැහැ. මම උදාහරණ කීපයක් කියන්න. මෛත්‍රීපාල සිරිසේන 2015 මැතිවරණදි කිව්වා රාජපක්ෂලා හොරකම් කරලා තිනෝ කිව්වා. ඔහු බලයට ආපු හැටේ ආපෝට් වහනවා කිව්වා පැන්ලෑන්ඩ් ඉඩ නොදෙන්න දඬුවම් දෙනවා නමුත් ඒ මෛත්‍රීපාල සිරිසේන ඒ මහින්ද රාජපක්ෂට අගමැති දුරේ දුන්නා ඔබ හිතනවාද ඒ මෛත්‍රී ඊයා ඒ මහින්දට දඬුවම් දෙයි කියලා 2019 මුළු මැතිවරණයේදී මහා බැංකු මහා වංචක කෙනෙක් දඬුවම් දීම තමයි ඔහුගේ ඡන්ද පොරොන්දු මහින්ද ආනන්ද අලුත්ගමගේ වේදිකාවේදී කිව්වා ඔහුට රනිල් වික්‍රමසිංහ හිරේ දානක නිඳියන්නේ නැහැ කිව්වා එතකොට මොකද උනේ රාජපක්ෂලාගේ බලයක් ගොඩ නැගුණා රනිල්ට මොකද කරේ හිරේ දාණ්ඩ ආපු රනිල්ට ජනාධිපති කෙනෙකු එන්ස කවදාවත් මේ දූෂිත කණ්ඩායම් දෙක එකිනෙකා දූෂණය කරනවා එකිනෙකා දූෂිතයන් රකින්නවා එන්ස රනිල්ගේ ආණ්ඩුවකින් හරිද දූෂණ විරෝධී සම් 50 සම්මත කරයි කියලා දැන් රනිල්ගේ මම දැක්කා සමුලුව ගත්තෝ बहुत जनता එමනතම් බලයින් නැකන දූෂිතේ වේදෙනවන බලයින් නැකන නාස්ති කරනවන බලයින් නැකන දූෂිතේ දූෂිතය රකින්නවන මම හිතන්නේ දූෂණ නතර කරන්න පුළුවන් මේ එදා අරගලයේ ප්‍රධාන සටන් පාටයක් බවට පත් වුනෙත් දූෂණයේ වංචාව වැළැක්වීම දැන් ඔබතුමා කියනවා බලයට આવොත් එහෙම දූෂිතයන්ට දඬුවම් ලබා දෙනවා කියලා ඒකත් එක ඡන්ද පොරොන්දුවක් මේක කරන වැඩ හරිද එකක් මා කලින් කිව්වා අපේ භාවිතාවේ සාපේ දේශපාලන සංස්කෘතිය अभी देशपालन संस्कृति गु मेक पोधु महाजन व्यापार अभी परंपरा मे देशपालन उर्मक आईने रनिले मामलाद जनाधिपति सजिले तात्लाद जनाधिपति महिंदे तात्लाद राजमंत्र सभा व्यवस्था सभा मंत्री अभी अभी ऐत गमल मिनिस्टर इतकोट अभी निर्मा अभी अभी पौल परंपरा वो අපිට දෙන මහා ධනයක් විසින් හෝ අපිට දේශපාලන වලල්ලත් එක තියෙන සබත්තාවයන් විසින් හෝ අපි මේ දේශපාලනට අපි මිනිසු නෙවෙයි අපේ මුළු ව්‍යාපාරෙම ගොඩනැගෙන්නේ ජනතාව මත පදනම් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක හැටියට අන්නේ දේශපාලන ව්‍යාපාරයේ ගොඩනැගීමේ සිට දැන් මම ඔබ ගත්තු නිකම් බැලුවොත් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීව 3 දෙනයි මහින්දර 3 දෙකක් තියෙනවා आपे पार्लिमेंटी मंत्री तुंदना सजित विशाल मंत्री संख्या हे भाई लंका विदेश पालन सक्रिय व्यापारिक मंत्री वृत्ति का संसंधन करना सक्रिय व्यापार हतुणी बेड़ी हे भाई अभी पार्लिमेंट नियोजन कर मंत्री तुंदना हे भाई लंका सक्रिय देश पालन व्यापार एक मंत्री दूरे नियोजन करण कवदाव प्रादेश सभा पला सभा मंत्री दूर अपेक्षा नौकर හරි මේ කාර්ය කිරීම සඳහා සද්දුවමනාවෙන් තමන්ගේ ජීවිතයේ කාලය වැය කරමින් වැඩ කරන දහස් ගණනක සමාජිකත්වයක් ඉන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සමාජිකත්වයේ තමයි ඔව් අපි මෙහෙවන්නේ. ඒ සමාජිකත්වයේ තමයි අපි වග කියන්නේ. මතකද යාළුවනි? ඒගොල්ලන්ගේ එහෙම නෙවෙයි. ඒගොල්ලන්ට එක පැත්තකින් හොරකම් කරන්න සාධාරණ අයිතිකුත් තියෙනවා කියලා හිතනවා. එයි
ඒගොල්ලෝ ඇති වෙනකන් සල්ලි වේදම් කරනවා අරක්කු දෙනවා වාහන දෙනවා මොනවද රේදි බෙදනවා ආහාර බෙදනවානේ බෙදුවට පස්සේ ආයතන මම මෙච්චර වේදම් කරා මම හොයන්න ඕන අපි එමු නේද ඒ නිසා අපි ස්විච්චාවෙන් වැඩ කරමු අඩුමතරමේ ප්‍රාදේශ සභාවත් මන්ත්‍රීදුරයක් අපේක්ෂා නොකරමින් වැඩ කරන විශාල සමාජික සංඛ්‍යාවක් ඉන්න ඒ ඔබ හිතනවද එහෙම ස්විච්චාවෙන් වැඩ කරන සමාජික කණ්ඩායමක් නඩත්තු කරන්න පුළුවන් වෙයි සමාජික කණ්ඩායම සක්‍රීය මැදිහත්වයේ කියලා නායක හොරකම් කරලා නායක නාස්ති කරලා එහෙම කරන්න බෑ ඒ නිසා මම හිතන්නේ අපේ දේශපාලන සංස්කෘතියෙන්ම තමයි තියෙන්නේ වංචාව දූෂණයට එරෙහි දේශපාලන සංස්කෘතියක් තියෙන්නේ ඔබතුමා බොහොම හොඳින් පැහැදිලි කළා ඔබතුමාගේ දේශපාලන ඒ රාම විශේෂයෙන්ම අපි හිතමු ජාතික ජනබලවේගයේ වටා මොන තරම්නම් සක්‍රීය කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවද කියන කාරණාව අපි හැමෝම පිළිගන්න කාරණාවක් නමුත් ප්‍රශ්න තියෙන මන්ත්‍රීතුමා ඇයි මැතිවරණයකදී මේ සක්‍රීය කණ්ඩායමේ ප්‍රතිඵලය පේන්නේ නැත්තේ කියන කාරණාව දැන් පහුගිය මැතිවරණත් එක්ක සංසන්දනය කරලා බලනකොට සාධාරණ හේතු මොකද දන්නවද අපේ රටේ ආණ්ඩුකට පැවරණ ප්‍රධාන කාර්යභාරය මොකද්ද ආණ්ඩුකට පැවරණ ප්‍රධාන කාර්යභාරය ජනතාවගේ ලෞකික ජීවිතය සපවත් කරන එක ඔවුන්ට ආහාර පාන නිරෝග සම්පන්න ජීවිතය හොඳ අධ්‍යාපනය නිවාහන විනෝදය සතුට මානසික සුවය ඒවා ලබා දීම තමයි ආණ්ඩුක ප්‍රමුඛ කාර්යභාරය එහෙනම් ආණ්ඩුක ප්‍රමුඛතම කාර්යභාරය තමයි ආර්ථිකය जनाधिपति चंद्रिका कुमार नगर सभा पिटनी रटे जनता जनाधिपति अनुकंपावे युद्ध रणिल विक्रम सिंह आर्थिक දෙදස් 10 ප්‍රමුඛතානේ වටින්නේ මොකද්ද යුද්ධ ඉවර කරන යුතුකම සලකන්න ඕන යුද්ධ ඉවර කරේ සේනාධිනායක හැටියට මහින්ද රාජපක්ෂද හමුදාපතිවරයා හැටියට මේ පොන්සේක මහත්මයාද යුද්ධ 2015 ප්‍රජාතන්ත්‍රවාදී 2019 ජාතික ආරක්ෂාව හැබැයි අද අපේ රටේ ජනතාව පොදි බැඳගෙන ආණ්ඩු විරෝධයට ඇවිල්ලා තියෙන මොකක් මතද ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එක්ක නේද අද ජනතාව පාරට ඇවිල්ලා තියෙන ආර්ථික ප්‍රශ්නයක් තියෙන එනිසා මේ දේශපාලන ව්‍යාපාරයන් දෙකට සමත් වුණා ඇත්ත ප්‍රශ්නේ යට ගහලා ඒගොල්ලෝ විසින්ම ක්‍රියේට් කරනද ඒගොල්ලෝ විසින්ම නිර්මාණය කරලාද ප්‍රශ්න සමාජයට ගේන්නේ දැන් 2019 ගත්තොත් ඔවුන් විසින්ම නිර්මාණය කරලාද ප්‍රශ්න ජාතික ආරක්ෂාව කියන්නේ වඳ කොත්තු වඳ ඇඳු වඳ දොස්තරලා පාස්කු පහර ඔවුන් විසින්ම නිර්මාණය කරලා සමාජයට ගේනවා දැන් ජාතික ආරක්ෂාව අනතුරේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය ගේන්න කියලා ඔවුන් ප්‍රශ්න ක්‍රියේට් කරනවා उदघोषण තවදුරටත් ජාතිවාදී පදනම් කරගෙන ගොඩනගන්න බෑ රණිල් වික්‍රමසිංහ උත්සාහ කරා 13 වෙනි සංශෝධනය මම ගේනවා කියලා මේ බෙදීම ඇති කරන්න හැබැයි රණිල් දැන් 13 ගැන කතා කරන්නේ ඒ නිසා අද ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථිකය බවට පත්වලා තියෙනවා විතරක් නෙවෙයි මම කලින් කිව්වා ආර්ථික කඩාවැටීම් ප්‍රමුඛ කාර්යයකට වංචා දූෂණ ඉවහල්ුණු බව ජනතාව දන්නවා ඒ විතරක් නෙවෙයි වෙනදා ජනතාව නින්ද්‍රාශීලී ජනතාවක් අද ජනතාව කියලා කියන්නේ මොකද්ද තමම් බලයට ගినాපු පාලකයා පාරට බැලලා පළව හැරපු ජනතාව. ඒ නිසා එදාට වඩා වෙනස් වෙච්ච ජනතාවක් ඉන්නවා. අපි ගත්තත් එහෙමයි. ජාතික ජනබලවේගය ගත්තත් අපි කේඩරීය ව්‍යාපාරයක් හැටියට අපේම කණ්ඩායම් එක්ක අපි ගොනුකරු ව්‍යාපාරයක් තිබුණා. අපි ජාතික ජනබලවේගය හදලා ඒක විශාල බහුජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළා තිබෙනවා. අද විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිජ කණ්ඩායම් ආදි වෘත්තීය වේදී ගොවි ව්‍යාපාර උරුසමිත ව්‍යාපාර මාධ්‍ය වේදී එකතු කරත් විශාල කඳවුරක් අපි නිර්මාණය කළා තිබෙනවා. ඒ වගේම ඒ කඳවුර අපේ රට ගොඩනැගීම සඳහා තියෙන දැක්ම වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරමින් සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ සඳහා ජනතාව ඒකාබද්ධ කරගනිමින් තිබෙනවා. ඒ නිසා මම කියන්නේ ලංකා දේශපාලනයේ තීරණාත්මක කඩේමකට ඇවිල්ලා තියෙනවා.
කඩමිට ආපු අපි විතරක් නෙමෙයි කියලා ඔවුන් දන්නවා. ඔවුන් දන්න නිසා තමයි පළාත් පාර්ලිමේන්තුවට කල් දාන්නේ. එයි. වෙනද ඔවුන් ඡන්ද වලට බයිනේ. මහින්ද රාජපක්ෂ ගත්තොත් අවුරුද්දෙන් අවුරුද්දට ඡන්ද තිබ්බා. ඒ කියන්නේ වැල්ල නේද බඹරා වැල්ලෙත් කරන කරකන කාලයක් ඒගොල්ලන්ට තිබ්බා. දැන් ඒ කාලේ ඉවරයි. දැන් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මොකක් ඡන්ද කල් දාන්න. ලංකාවේ පළවෙනි පතාවට පලාත්පාන ඡන්ද ප්‍රකාශයට පත් කරලා නාම යෝජන අරගෙන මාර්තු 9 වෙනිදා ඡන්ද දිනේ ප්‍රකාශ කරලා පෙබරවාරි 23 වෙනිදා දක්වා ඡන්ද ව්‍යාපාරයේ නේද ආසන වශයෙන් ගත්තත් 4න් 3කට වඩා වැඩි කාලයක් ඡන්ද ව්‍යාපාරයේ කරලා ඡන්ද කල් දැම්මා. එයි රණිලුත් මහින්දත් දන්නවා ජනතාව ඉන්නේ කොතනද කියන්නේ. සොන් ඡන්ද කල් දැම්මා. අද මොකද වෙලා තියෙන්නේ? ඡන්ද ලබා ගැනීම සඳහා අපි අධිකරණ නඩු පවරලා තියෙනවා. මොකද කියන්නේ? හරි එවිතරක් නෙමෙයි තව කුමන්ත්‍රණ දියත් වෙමින් තියෙන ලැබෙන ජාතික මෙතිවරණ පව කල් දාන්නේ. එයි මේ පාලක කණ්ඩායම හැමදාම ඒගොල්ලෝ කල්පනා කරා ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලගේ මාධ්‍ය බලය තියෙන ඒගොල්ලෝ ලොකු. නේද දැන් අපි ගත්තොත් දැන් මයිපසු කියන මාධ්‍ය බලයක් තියෙන ඒගොල්ලන්ට. ධන බලයක් තියෙන ඒගොල්ලන්ට. රාජ්‍ය බලයක් තියෙන ඒගොල්ලන්ට. සාම්ප්‍රදායික අර විනාශ මොකද්ද දූෂිත ප්‍රභු පෞල් බලයක් තියෙන ඒගොල්ලන්ට. මේ ඔක්කොම යොදාගෙන ඒගොල්ලෝ මොකද කරේ ජනතාව මෝහණයට පත් කරලා ජනතාව මුලාවට පත් කරලා තියෙනවා. හැබැයි ඒක බිඳලා තියෙනවා. ඒ නිසා ඊළඟ ජනාධිපති වර්ණයකදී පැරණි ප්‍රතිඵල නෙවෙයි ඉන්නේ. ඇයි? පැරණි ජනතාවක් නෙවෙයි ඉන්නේ. පැරණි ජීවිපිකක් නෙවෙයි ඉන්නේ. ඒ නිසා අපි හිතනවා එළබෙන මැති වර්ණයකදී නේද අපි මැති වර්ණ පස්සේ හම්බෙමු. අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා ලංකාවේ සුවිශේෂීම පරිවර්තනය එළබෙන මැති වර්ණය ආරම්භ කරනවා. ඒ නිසා තමයි පාලකයා ඡන්දයට බය හැංගින්නේ. මං හිතන්නේ ඔබතුමා කිව්වා හරියටම හරි රැල්ලට යන දේශපාලනයක් අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නට බෑ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මේ මේ ඕනම මැතිවරණයකදී ලොකු අභියෝගයක් වන්නට පුළුවන් දේශපාලඥයින්ට ඔවුන්ගේ මනාපය දිනාගන්නට මොකද ඉස්සර වගේ අම්මා තාත්තා කියපු විදියට දරුවෝ ඡන්ද දෙන තත්වයක නැහැ අද වෙනකොට දරුවෝ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව කියන්නේ මොකක්ද ඒකට හුඟකන් දීලා Tamange ඡන්දේ භාවිතා කරන තැනට බොහෝ වැඩිහිටියන්පත් වෙලා තියෙනවා මේකත් එක්ක දැන් ඉදිරි මැතිවරණයකදී දැන් මේ හැමෝම බලාගෙන ඉන්නවා ඔබතුමා සඳහන් කළ විදියට ආර්ථිකය අපේ රටේ ආර්ථිකයේ මොන විදියෙ වෙනස්කම් වලට ලක් විය යුතුද කියන කාරණාව විවිධ පක්ෂ විවිධ යෝජනා අදහස් ඉදිරිපත් කරනවා නමුත් මේ වෙලාවේ අපි දන්නවා හැමෝම බලාගෙන ඉන්නවා ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික දැක්ම මොන වගේ වේද මේක ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නට පුළුවන් වේද කියන කාරණාව මොකක්ද ඔබතුමාගේ අදහස මම චුටි කාලයක් ගන්න ටිකක් පුළුවන් තරම් මං කැටි කළා කියන උත්සාහ කරනවා දැන් අපි ගත්තොත් පහුගිය දශක 4කට වඩා වැඩි කාලයක් අපේ රටේ ආපු ආර්ථික ගමන මොකක්ද? ඒ ආපු ආර්ථික ගමන තමයි ණය ගැනීම සහ විකිණීම. අපේ 2020 ආර්ථිකේ කඩා වැටෙනකොට හේතුව මොකක්ද? ණය ගැන්න නොහැකි වීමක්. ඒ කියන්නේ ෆිස් රේටිමනි සමාගම් කිව්වා ලංකාවට ණය දෙන්නේ බලාගෙනයි අවදානම් තත්ත්වයක් තියෙනවා. ඕනෑම ණය දෙන කෙනෙක් අපේක්ෂා කරන්නේ ඒ ණය නැවත අය කරගන්න. ජාත්‍යන්තර ඒ සඳහා තිබෙන රේටින් සමාගම ඒගොල්ලෝ කිව්වා ලංකාවට ණය දෙන එක අවදානම් ලංකාවට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒතර මොකක්ද උනේ? එකම ආර්ථික ගමනාවේ ණය ගැනීම 2015 අපේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 8.5යි. 48 ඉඳන් 2015 දක්වා වරන් තිබේ 8.5 ට්‍රිලියන. රනිල් වික්‍රමසිංහ මේක අවුරුදු 2020 වෙනකොට ට්‍රිලියන 15 දක්වා වැඩි කරා. ට්‍රිලියන 6.5ක් ණය ගත්තා. අද වෙනකොට අපේ ණය පංගුව ට්‍රිලියන 30යි. කෝටි 30 ලක්ෂය. ජනගහනේ කෝටි 2යි. හරි. ඉතින් මේකෙන්ද අපි ණය කන්ද පුරනවා. නා ආර්ථික දියුණුව නැති කොතනින්ද? ණය දෙන්නේ නැති වුණා, ඩොලර් නැති වුණා. ගෑස් නැති වුණා තෙල් හරි සාධාරණයි එතරම් එක දෙක විකුණුනේ එක දැස මොකද උනේ කොවිඩ් වසංගත තත්ත්වයයි ඊට පස්සේ අස්ථාවර භාවය හේතු කරන විකුණන්නට කවුරු ගන්න ආවිත් නැහැ ඉස්ස කඩාවැට දැන් රනිල් වික්‍රමසිංහ පණ පොවන්නේ කොතෙන්ද එයා ට්‍රයි කරන කොහොම හරි ණයක් ගන්න එයා ට්‍රයි කරන කොහොම හරි තීන් ටිකක් විකුණ ගන්න අර ගමනමනේ ටෙලිකොම් එක 2021 අවුරුද්දේ ලාභය කෝටි 1300යි විකුණන්න දාලා තියෙනවා ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාවේ 2021 ලාභේ කෝටි 1000යි විකුණන්න දාලා තියෙනවා. ලිට්‍රෝ සමාගමේ ලාභේ මේවෙන්කට මිලියන 400යි විකුණන්න දාලා තියෙනවා. ලංකා හොස්පිටල් එකේ විකුණන්න දාලා තියෙනවා.
හිල්ටන් හෝටල් විකුණන්න දාලා තියෙනවා. වෝටේස් හෝටල් විකුණන්න දාලා තියෙනවා. NLDB එකේ අක්කර ලක්ෂයක් විකුණන්න දැන් මමුල් එකට. මිල්කෝ ආයතන විකුණන්න දැන්. කණිජ වැලි නිදි විකුණන්න දාලා තියෙන පුළුමුඩි. පොස්ෆේට් ඇපටයිට් නිදි විකුණන්න දාලා තියෙනවා. මැනික් ඉඩන්ටික් විකුණන්න දාලා තියෙනවා. මොකද ගමු? ඩොක්ටර් යටි තුලද? දැන් එතකොට එහෙනම් මම අහන්නේ මේ පාලකයන්ට අලුත් ආර්ථික දැක්මක් වලුත් ආර්ථික ගමනක් නැහැ. ඒ නිසා මේ පැරණි විකිණීමේ සහ පැරණි ණය ගැනීමේ ගමන අපේ රට අර්බුදෙන් අර්බුදයේ ගැඹුරටම තල්ලු කරපු ගමන. අපි ඔන්න ගමනේ තීරණාත්මක වෙනස් වෙනවා. විශේෂම ලෝකයේ කොවිඩ් වසංගත තත්ත්වය, ඒ කියන්නේ කොවිඩ් වලට පෙර තත්ත්වයත්, කොවිඩ් වලින් පසු තත්ත්වයත් පිළිබඳ ලෝකයේ විශාල ආර්ථික සාකච්ඡාවක් නේද? पश्चात कोविड आर्थिक पिलों साकच्चा लोके अभिलक्षण एक देख लोके युद्ध ऐतिहासिक आपीटा पालने करने बे रूसिया वे यूक्रेन युद्ध या कहते होना एक आधा यूरोपे इंग्लैंड ते अमेरिकन विलंद पड़े किसान बल पैमा कहते कल दिखे दम पालस्तीने इस्राएल युद्ध के तो मेने कोटम रानी लिप्रम सिंह की हुआ मैं युद्ध के तो मर्दने करो तो आपे तेली हिला दांड वे की ඉගෙන යුද්ධ ගැටුම આવොත් අපිට බලපෑමක් එන. ලෝකේ වසංගතයක් කෙනෙක් අපිට වළක්වන්න බැහැ. හැබැයි අපේ ආර්ථිකයේ තියෙන කොතනද? අපේ ආර්ථිකයේ තියෙන දේ තමයි ලෝකෙට කිබුමක් ගියොත් අපිට හිමිරිස්සාව. ලෝකෙට හිමිරිස්සාව වැදුනොත් අපිට නියුමෝනියා. හැබැයි මේ මෑත කාලේ ලෝකේ රටවල් කීපයක් තිබෙනවා. වසංගතාවක්, යුද්ධාවක්, මූල්‍ය අවපාතයන් ආවත් වරුතු දෙන රටවල් කීපයක් තියෙනවා. ඉන්දියාව දකුණු කොරියාව, මැලේසියාව, චීන, වියට්නාම් මොකද පදනම? මේ රටවල ප්‍රධානම පදනම තමයි නිෂ්පාදනය. කොරියාවේ වගේ රටක් ගත්තොත් දැන් අපිට මොකද තිබුණේ? අපිට මේ පාලකයන්ට දැන් ඔබ දන්නවා මිනිසුන්ගේ අවශ්‍යතා. මිනිස්සු හැම වෙලාවම එකම අවශ්‍යතාවයි මිනිස්සු ඉන්නේ නැහැ. මිනිස්සුගේ මනස හැම වෙලාවම අලුත් දේ අත්දවල අලුත් ජීවිත අත්විඳින්න පෙළඹෙන මිනිස් සමාජයක් ඉන්නවා. අපි 1990 සුපර් මාකට් එකකට ගියත් තියෙන සුපර් මාකට් එක නෙමෙයි අද ගියත් තියෙන්නේ. ඒ නිසා ලෝකයේ විවිධ බහඬ නව තත්ත්වයන් නිර්මාණය වෙමින් තිබෙනවා. අන්නේ නව ඒවට ගැලපෙන ආර්ථිකයේ සැලසුම් අපි හදන්න ඕනකම තිබෙනවා. උදාහරණයකට ගත්තොත් කොස්මැටික් කර්මාන්තය. ඔබ හිතන රූපලාවන්‍ය කර්මාන්තය එක යුගයකදී ඉතාමත් පහත් අඩියක තිබුණා. හැබැයි අද රූපලාවන්‍ය කර්මාන්තය තා ඉහළට ඇවිල්ලා තිබෙනවා. කොරියාව මොකද කරන්නේ? ඒ රූපලාවන්‍ය කර්මාන්තය ඉහළට යනකොට ඔවුන් එතෙන්ද තමගේ ආර්ථික සැලසුම් ඇති. අද ලෝකයේ ප්‍රධානම කොස්මැටික් නිෂ්පාදන රට බවට පත් වෙලා තියෙන මොකද දකුණු කොරියාව. ඒ වගේම ඊළඟව ප්ලාස්ටික් සර්ජරි කර්මාන්තය. ඒක ඉස්සරහවිලා සාමාන්‍ය මොකක් හරි මේ ඇක්සිඩන්ට් එකක් වුණාම මූණේ විකෘතියක් ඇති වුණාම තමයි ප්ලාස්ටික් සර්ජරි කරන්නේ. හැබැයි අද ඒකනේ අද රූපලාවන්‍යක ස්තරකට අවිලා තියෙනවා. අද ලෝකයේ ප්‍රධානම ප්ලාස්ටික් සර්ජරි කරන රට දකුණු කොරියාව. ඉතින් ලෝකයේ ඇතිවෙන නව තත්ත්වයන්ට ගැලපෙන පරිදි නව වෙළඳපොළක් සකස් කරගෙන ඉන්න සඳහා ඒ රටවල පාලකයන් සමත් වුණා. අපි ත්‍රී රබර් පොල් ඔබ හිදි අදහස් කරන්නේ අපි අපේ භූමිය මත පදනම් වෙලා මේ ආර්ථික සැලසුම් හදන්න අපේ පාලකයන් අසමත් වුණා ලෝකයේ ඇතිවන නව තත්ත්වයන්ට අනුරූප වෙන පරිදි අපේ වෙළඳ පොලේ අපේ නිෂ්පාදනයේ විවිධාංගීකරණයකට අසමත් වුණා අපි එදත් අපි කියනවා තේ අදත් බිලියන 1.3ක් දෙන්නේ තේ වලින් හැබැයි තේ මාකට් එක ලෝකේ ඇකිලුණානේ මොකද තේ වෙනුවට කෙන්‍යාව චීන වෙන රටවල් තේ නිෂ්පාදනයට ආවා කොකා කොලා වගේ තේ බීම වර්ගයේ ඉඳ පටන් ගත්තා आर्थिक නව වෙනස්කම් වලට අනුරූපී වන පරිදි එහි වෙළඳ පොලක් අත්පත් කර ගැනීම සඳහා සැලසුම් මාදනයක තමයි අපි පළවෙනි ප්‍රතිපත්ති. ඒ සැලසුම් මාදනය තමයි අපි තියෙන ඕන තැන් ටික. එකක් ඔබ කිව් පරිදිම අපේ පිහිටීම මත ආර්ථිකය. අපේ රට ඉතාමත් වැදගත් වෙනක පිහිටලා තිබෙනවා. ඒ නිසා තමයි පෘතුගීසීන් ලෝකේ බලවත් වෙනකොට අපේ රට ආක්‍රමණය කරන්නේ. ලන්දේසීන් ලෝකේ බලවත් වෙනකොට අපේ රට ආක්‍රමණය කරන්නේ. ඉංග්‍රීසීන් ලෝකේ බලවත් වෙනකොට අපේ රට ආක්‍රමණය කරනවා. ඉන්දියාවට නිදහස දුන්නාට පස්සේ තමයි ලංකාවට නිදහස දුන්නේ. මොකද ලංකාව බ්‍රිතාන්‍යතේ තියාගැනීම තමයි ඉන්දියාව පවත්වාගෙන ප්‍රධාන සාධක බවට පත් වෙලා තියෙන්නේ. ඒකෙන් ලංකාව පිහිටීම වැදගත්. අපේ රට ආසන්න නැව 36000ක් ගමන් කරනවා. ප්‍රධාන මුහුදු මාර්ග හතරක් තිබෙනවා. ඕස්ට්‍රේලියාවට ඈත පෙරදිග, ඉන්දියාව සහ යුරෝපය.
මේ පිහිට මත එක අපේ ආර්ථික සැලසුම්ක අපිට යන්න ඕන. ඉතින් අපේ නාවික කර්මාන්තය අපිට දිගු සැලසුම්කට අපි ගේන්න ඕන. ඊළඟ අපේ ස්වභාවික සම්පත් අපේ විරල තීරේ අපේ දේශ අපේ තියෙන දේශගුණික කලාප අපේ තියෙන ශිෂ්ටාචාරය 2500කට ශිෂ්ටාචාරය ඉතින් අපේ තියෙන ගුණ නිර්මාණය ඒ ඒ තියෙන සංස්කෘතියින් ගබද්ධ වෙච්ච දේ ඒකත් එක්ක අපිට තාමත් සක්ම සංචාර කර්මාන්තයකට යන්න පුළුවන්. ඊළඟ අපේ තියෙන සම්පත් ස්වභාවය කණිජ වෙලි අපිට තාමත් මිල අධික ද්‍රව්‍ය බවට නිස්සාරණය කිරීමට සමත් වෙන කණි සම්පතක් අපිට තියෙනවා. මිනරන් කියලා කියන්නේ අපේ රටේ 99% කාබන් කිරීම ද සම්පතක් අපිට තියෙනවා. චීනයේ තියෙන 76% වඩා කාබන්නේ. අද මේ ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ අධික මිල ග්‍රැෆීන් හයිබ්‍රිඩ් කාර් වල මේ බැටරි නිෂ්පාදනය කරන්න ගන්නවා, සිමෙන්ති සවි කරන්න ගන්නවා, යකඩ සවි කරන්න ගන්නවා. එතන අපිට මාකට් එකක් තියෙනවා. ඒ වගේම ගත්තොත් මැණික් නිල් මැණික තමයි ලෝකේ තියෙන ඉතාමත් මේ වටිනාම මැණික්. අපිට මැණික් කර්මාන්තයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. මම රත්නපුරේ ගිහිල්ලා මැණික් ව්‍යාපාරයක හම්බුණා වුන් කියන්නේ සහෝදර අපේ රට මැණික් වලින් විතරක් හදන්න පුළුවන්. මම පිළිගන්නේ නෑ. නමුත් උන්ට දැනෙනවා ඒ තරම් මෙතන විභවයක් තියෙනවා. ඊළඟට ඊට පස්සේ ගත්තොත් අපි නා අපේ ශිෂ්ටාචාරය මත අපේ වාරි කර්මාන්තය අපේ ශිෂ්ටාචාරය ගොඩනගලා දෙන කුස කර්මාන්ත මත ඒකට ඉතාමත් සාරවත් මහ පොළොවක් තිබෙනවා. ඊසාන දිග මෝසම නිර්ති දිග මෝසම නේද උද වර්ෂාපත නැත් සමක ආසන්න නිසා වසර පුරා සූර්යාලෝකය තිබෙනවා. මේ මහා පොළොවත් එක හැප්පෙන්න පුළුවන් මහා ගෝජනතාවක් ඉන්නවා රට හදන්න පුළුවන්. විශාල දීවර කර්මාන්තයක් ඉඩක් දෙනවා රට පුරා මහමූදක් තිබෙනවා. ඒ නිසා මේ රට ගොඩනැගී හැකියි. මේ රට මේ විපත්තට පත් වෙන කිසි හේතුවක් නැහැ. කාට හරි නැගිටලා කියන්න පුළුවන් වේවිද අද මේ රටේ? සහෝදරයා මේ රට මේ පත්තට පත් වුනේ ගිනි කඳු පුපුරපු නිසා. මහා නායයන් නිසා. මහා ගම් වතුර නිසා. මහා කාන්තාරයන් නිසා. එහෙම නෙවෙයි. මේ රට මේ විපත්තට පත් කරේ මේ දේශපාලන අධිකාරිය. අපේ රට තියෙන හික්කම හිනේ මතක තියාගන්න. හරිද? අපේ රටේ පිහිටීම වාසනාවන්තයි. අපේ රට ස්වභාවික සම්පත් වාසනාවන්තයි. අපේ ශිෂ්ටාචාරය වාසනාවන්තයි. නේද? අපේ මිනිස් සමාජය ඉතාමත් වාසනාවන්තයි. හැබැයි අපිට අවාසනාවන්ත දේශපාලන අධිකාරියක් තිබුණා. මෙන්න දේශපාලන අධිකාරියන් වියගහෙන් මිදෙනවා නම් අපි මේ අදන ආර්ථික සැලසුමට යන්න පුළුවන්. ඒකදී ඊළඟ වැදගත් දේ තමයි ලෝකයේ වෙළඳ පොළ අපේ තියෙන 138ක වගේ කුඩා මාකට් එකක් තියෙනවා. අපිට කොච්චර භාණ්ඩ නිෂ්පාදනය කරත් අපේ මාකට් එක ප්‍රමාණවත් නෑ. අපි කොච්චර සුපර් මාකට් තිබුණොත්, කොච්චර බියුටි සැලොන් තිබුණොත්, කොච්චර හාඩ්වෙයාර් තිබුණොත් දවසකට බඩු ගන්න විකුණන්න දෙන මාකට් එක 138යි. ඉන්දියාවේ මාකට් එකට එනවා දවසකට මිලියන 400 කෝටි 400 හරි සමන් මිලියන 400 කෝටි 40 අපි මිලියන 3.8යි මාකට් එකට ඉන්දියාවේ මිලියන 400ක් මාකට් එකට දැන් අපිට කුඩා මාකට් එකක් තියෙනවා එනිසා අපි බලන ලෝකයේ අලුත් මාකට් එකට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහේද අපි හිතනවා දැන් අප්‍රිකානු කලාපේ නව වෙළඳපොළත් වේගෙන් විවෘත වෙමින් තිබෙනවා අපි ඊට යුරෝපීය මාකට් එකට අවතීර්ණ ටිකක් අමාරු යුරෝපීය භාණ්ඩ වල ක්වොලිටිය එක බලමු. සමහර භාණ්ඩ අපිට ක්වොලිටිය එක නිෂ්පාදනය කරන්න බෑ. යුරෝපීය ඇමරිකාව වැනි මාකට් එකට අපිට යන්න පුළුවන් අපිට ආවේණික නිෂ්පාදන වලින් විතරයි. තව අලුත් දේවල් අපි හොයමු බලන්න. හැබැයි අපි අප්‍රිකානු මාකට් එක විවෘත කරගන්න දැන් උත්සාහ කරනවා. දැන් තානාපති කාරණා අරින්න ඕන ගිල්ලේ පැත්තේ. ඇවිල්ලා ඊට අවශ්‍ය නම් භාණ්ඩ නිෂ්පාදනය කරන්න මෙතන පටන් ගන්නවා. ඊළඟ ප්‍රධාන එක අපේ මානව සම්පත. ලෝකයේ වේගෙන් සංවර්ධනය වෙමින් තිබෙන එක තමයි දැනුම මත ආර්ථිකය. අපිට විශාල මොනවාකවත් අපිට විශාල සම්පත් නැහැ. අපිට තාම තෙල් හොයාගෙන නැහැ, ගෑස් නැහැ, ගල්ලංකරු නැහැ, රත්තරන් නිදි නැහැ, තුත්තනාය ගන්න නිදි නැහැ. ඒක නැත්ත කතාව. අපිට අනිත් සම්පත් තියෙනවා. මේ විශාල වාණි සම්පත් නැහැ අපිට. අපිට ලොකුම සම්පත මානව සම්පත. හැබැයි ලෝකේ වේගයෙන් මේ දැනුමට මත පදනමිච්ච ආර්ථිකය ගොඩනගමින් තිබෙනවා. එඳ අපේ අධ්‍යාපනයේ විශාල යහපත් පරිවර්තනයක් අපිට අවශ්‍යයි. තෘතික අධ්‍යාපනය තව කොහොමද පළල් කරන්න කියලා අපිට අවශ්‍යයි. අපි විශ්වවිද්‍යාල දරුවෝ කවුරුදු 25ක් 26ක් ඉන්න ඕනද උපාධිය ගන්න කියලා අපි කල්පනා කරනවා. කොහොමද අවුරුදු 20 21 සම්පූර්ණ උපාධිය දෙන්න සඳහා අපි අධ්‍යාපන ප්‍රොසෙස් එක ඇති කරන්නේ. ඒ නිසා මේ මානව සම්පත ලෝකයේ දියුණුවම මූලත් කරලාද මානව සම්පත කරලා ලෝකයේ ආර්ථිකයේ පංගුවක් අපි අත්පත් කරගන්නවා. මෙන්න මේ නිශ්චිත සැලැස්ම සහිත ඉතාමත් හොඳ පසුවිපරම සහිත මේ ජනාධිපතිවරයා ගිල්ලා ගම්මැද්ද තියලා ඉස්කෝලේ පිටණියක් තියනවද කියලා අහන එක නෙවෙයි. හරිද? මේක හදන්න ඕනකම තියෙන මොකද හදා ගන්නාලද රටේ ප්‍රමුඛතම තැන් ආර්ථික මරමස්ථානයක බල ඒ මරමස්ථානයක සංවර්ධනය සලස්මදලා නේද දෛනික වේක විමර්ශනය කරමින් තල්ලු කරමින් ඊට අවශ්‍ය විශේෂ ඥානය කැඳවමි ඊට අවශ්‍ය තාක්ෂණය කැඳවමි ඊට අවශ්‍ය දේශපාලන අධිකාරිය මැදිහත් වෙමින් නේද පියවරෙන් පියවර
තල්ලු කරමින් ගියොත් මේ අර්බුදේ ගොඩ එන්න පුළුවන්. ඒක තමයි ජාතික ජන බලවේග ආර්ථික සලස්ම කියන්නේ. හොඳයි. කියන සේලු කරුණුත් එක බැලුවම දේශපාලනය කියන්නේ භවිතය. ඒතර වර්තමානයේ තියෙන දේශපාලන විවහාරයන් භවිතයක් බවට පත් කරන්න ජාතික ජන බලවේගයට පුළුවන් ද කැටි පිළිතුරක් අපේක්ෂා කරනවා. වර්තමානයේ තියෙන දේශපාලන විවහාරය හොඳ එකක් නෙවෙයි. මේක අයහපත් විවහාරයක්. අද ඇමතිවරයා අද පුටුවේ වාඩි වෙන අද කීයක් වෙනවද කියලා. කුමනෝ ව්‍යාපෘතියක් ආවට පස්සේ බලන්නේ ඒ ව්‍යාපෘතිය රටට හොඳ නරකද නෙවෙයි Tamanට කීයක් ලැබෙනවද කියලා. හරි. ඒ වගේ ඕනෑම ව්‍යාපෘතියක් කරගන්න පුළුවන්කම තිබෙන දේශපාලන අධිකාරියත් එක්ක ඉන්නයිට විතරයි. සතොසට බඩු දාන්න පුළුවන් ඇමතිගේ කිට්ටු ගෝලයන්ට විතරයි. ආණ්ඩු ඉඩම් ගන්න පුළුවන් ඉඩම් ඇමති කිට්ටුවට විතරයි. බාර් ලයිසන් එකක් ගන්න පුළුවන් මුදල් ඇමති ගෝලයන්ට විතරයි. වැලික් තොටුපළ ගන්න පුළුවන් පරිසර ඇමති ගෝලයන්ට විතරයි. මොකද වෙලා තියෙන්නේ? आर्थिक मिता कुडा कंडाय मकत्तम एक संकेंद्र में लाती बिन आर्थिक प्रजातंत्रवाद इन्हें ओने के ने ओबे इतने वाना उबड़ सलास्मात्ती बिनो ओबे कुछ कर्मांत के मति यहाँ पर गोई पला कहती करें मुझे मागा साक्ष ने तेरा मटा प्राग दने तेरा मटा विनंद प्राग कोया गंड पुलवा मटे इडम प्रमाण दिनो तो गंड पुलवा ने गंड पुला मति गोले टी चराए इंद आर्थिक प्रजातंत्रवाद इन्हें हम के नाटम आर्थिक साधारण प्रविष्ट विमसन अवस्था ने स्वतोसर प्रविष्ट में अमति के බාර් එකක් ගන්න එමෙතික යාළුවෙක් ඉන්න ඕන හෝටලයක් දාන්න එමෙතික යාළුවෙක් ඉන්න ඕන හරි ඉඩමක් ගන්න එමෙතික යාළුවෙක් ඉන්න ඕන මොකද මේ වෙලා තියෙන්නේ මේ ආර්ථිකය ඉතා කුඩා කණ්ඩායමක් අතර සංකේන්ද්‍ර වෙලා තියෙන්නේ ඉනිස මොකද වෙලා තියෙන්නේ සාතිසේ බහුතර ජනතාවක් මේ ආර්ථිකෙන් පැත්තකට තල්ලු කරලා තියෙන මිනිස් දූවිලි උන් ආර්ථිකත් එක්ක සම්බන්ධ නැහැ ඉනිස අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය දෙන හැකියාව තියෙන දක්ෂතාවය තියෙන වමනාව තියෙන කෙනාට ප්‍රාග්ධන දෙමි විශේෂ ඥාන දෙමි විලඳ පොළ හොයා දෙමි හරි ඒ සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න අපි නිර්මාණ අවස්ථාවද ඒ නිසා මේ දේශපාලන විවහාරය නරක විවහාරය අපි නව දේශපාලන විවහාරයක් මේ රට ගේන හොඳයි අපි සූදානම් තවදුරටත් කතා බහ කරන්න ඊට කලින් සූදානම් වෙන්නේ ඉර හරි කෙලින් මැඩසටහනෙන් කෙටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වී සිටින්නේ ඉර හරි කෙලින් වැඩසටහන සමගින් අද දවසේදී අපත් සමග එකතු වන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා. අපි විරාමයට කලින් කතා කරමින් සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව විශේෂයෙන්ම බොහෝ දිනක් බලාගෙන ඉන්නවා ඉදිරි මැතිවරණයක් එක්ක කතා බහ කරන මාතෘකාවන් එක්ක මේ ආර්ථික ප්‍රතිපත්ති වුන්ගේ මොන වගේ වේද කියන කාරණාව. ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරද්දී බොහෝ දිනකගේ අවධානය යොමු වෙන තවත් දෙයක් තමයි අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් මම මේක අහන්නේ බදු ප්‍රතිපත්තිය මොන වගේ බදු ප්‍රතිපත්තියක් අපේ රටට ගේන්න ඔබතුමන්ලා සූදානමින් ඉන්නවද කියන කාරණාව ගැන හැමෝම අවධානයෙන් ඉන්නවා මොකද දෙන්න පුළුවන් අපි හිතනවා පුරවැසියන් බදු ගෙවිය යුතුයි ඒක පිළිබඳ විවාදයක් නෑ අද අපේ රට මුහුණ දෙලා තියෙන ප්‍රශ්නේ තමයි ආර්ථික ප්‍රසාරණ වෙන්නේ නැතුව බදු එකතු කරන්න යනකොට සිද්ධ වෙන දේ තමයි තියෙන ආර්ථිකයටම තව 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 බදු පටවන්නේ. ඒ නිසා ඒකෙන් සිද්ධ වෙලා තියෙන තම ආර්ථිකයේ සංකෝචන වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම අපේ බදු ප්‍රතිපත්ති ඕනකම තිබෙන්නේ ආර්ථිකයේ සක්‍රීයභාවයට ගෙනීම අපේක්ෂා කරමු. විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ රටේ වෘත්තීමේ ශ්‍රමයේ තියෙන්නේ 15%. ඒ කියන්නේ අපි ශ්‍රමයේ පිළිබඳ අපිට විශාල වෙනස්කම් නොක් තියෙන පුළුවන්. නමුත් මේ වෘත්තීමේ ශ්‍රමය රටකට වැදගත්. සිද්දලා ආචාර්යවරු, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, බැංකු කළමනාකරුවන් මේ ආදී වෘත්තීමේ ශ්‍රමය රටකට ඕන. ඒක දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ වෘත්තීමේ ශ්‍රමය සඳහා ලෝකේ විශාල ඉල්ලුමක්ත් තියෙනවා. විශාල ඉල්ලුමක් තියෙනවා. මොකද මේ රටවල් කැමති අවුරුදු 20ක් 25ක් උගන්නලා තමන්ගේ රටේ සම්පත් වැය කරලා ධනෙ වැය කරලා මේ වෘත්තිකය හදා ගන්නව වෙනුවට හදපු වෘත්තිකයක් මිලදී ගන්න ඒගොල්ලෝ කැමති. ඒ නිසා මේකට රටක ලොකු පෙළඹීමකුත් තියෙනවා. ඒත් අද ඉන්න බොහෝ වෘත්තියේ වේදීන් ඒ රටවල් ලෝකෙ තියෙන ඉල්ලුමත් පස්සේ කළා හේතු දෙකක් මත. එකක් තමන් දැනුම උපයා ගන්න ලද තමගේ රටට තමයි ණයයි. ඒ නිසා මෙහි ඉන්න ඕන කියලා කල්පනා කරන වෘත්තියේ වේදීන් ඉන්නවා. ඒක තව සමහර අය ඉන්නවා තමගේ පෞල් බැඳීම් ඒවා විසිනුත් මේ රටේ ඉන්න බල කරලා තියෙන වෘත්තියේ වේදීන් ඉන්නවා. එහෙනම් දැන් සිද්ධ වෙච්ච දේ තමයි මෙයට අසීමිත බද්දක් පැනවීම හේතු කොටගෙන ඒගොල්ලන්ට එක්ක රට ගැන හිතලා හිටපු අයට එක්ක පවුල් බැඳීම් ගැන හිතලා හිටපු අයට ඒ ඔක්කොටම පිළඹුවා මේ රට අත්තරලා යන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මෙම උපයන විට බද්දේ වෙනස්කමක් ඇති කළ යුතුයි.
කොහොමද ඒ වෙනස කරන්නේ විශේෂයෙන්ම අපි හිතනවා උපරිම තැන 24 තියන්න ඕන ආරම්භක තැන අඩුම තමයි ලක්ෂය කමකටවත් ගෙනියන්න එහෙම නැතුව මේ බද්ද දරාගන්න මොකද දන්නවද සාමාන්‍ය කාටරි තර්කණය කරන්න පුළුවන් නෑ යුරෝපෙත් මෙහෙම බද්දක් තියෙනවා ඔය බද්දක් තියෙනවා යුරෝපේ සමටින් විතරට වඩා වැඩි හැබැයි එයාට ඒ බද්ද විසින් තමන්ගේ අනික් සේවාවන් විසින් තමන් එක තහවුරු කරලා තියෙනවා अध्यापने प्रवाहने आरक्षा पास तमंटे प्रतिलाभे लभन हेबे अपी बद्ध के नाट पुद प्रवाहने पावित करे वाहन पावित करे लाती है तमंगे वृत्ति अणु तमंट बस के लिए वृत्ति करें बेरे प्रवाहन पद्धति या तीन सर इधर याट अमतर भी तमेंगे वाहन धर मे आदि इगोन सौख्य सेवा वेपुर सौख्य पद्धति या तीन सर एक दिख අනේ කැමරටක මූර්ති වේදියා රස්සාවට එනකොට දන්නවා තමන්ගේ වැටපෙන් කොච්චර ප්‍රමාණය බදු හැටියට කැපෙනවද කියලා. තමන්ට ලැබෙන එකට අනුව තමන්ගේ ජීවිතය සකසුරුම් කරගන්න. හැබැයි අද උනේ තමන්ගේ වැටුපට ගැලපෙන දරුව පුද්ගලික ඉස්කෝලේ දැම්ම. තමන්ගේ වැටුපට ගැලපෙන තමන් වාහනයක් නැට ගත්තා. තමන්ගේ වැටුපට ගැලපෙන තමන් නිවාසයක් නැදී ගත්තා. අවසන්ද මොකද උනේ? ඒ වැටුමට අසීමිත බද්දක් ගාලා වැටපෙන් වැඩිපංගුව කාණ්ඩු ගත්තා. එතකොට මේ මූර්ති වේදින් විශාල අපහසුතාවයකට පත් වෙලා තිබුණා. ඒ නිසා අනිවාර්යෙන් मे उपयन विट बद्दे वेनसाकल युत विशेष अपिकेन अप्यन कन्वे इंडो रणिल विक्रम सिंह मे अयवे लेखनी एक वेडी अवधान कर मुखद मे उपयन विट बद्दिंग अपेक्षा करे रुपया बिलियन सी ए आंड समस्त वीद बिलियन हद्द हकद्र दी मे हद्द हिगंड बेन मे बिलियन सी आर मंदक सबर्गम विश्वविद्यालय आचार्य वर एक जनाधिपति रेडी तिरपत कर सलस्मृतना मे बिलियन सीए बिलियन हेट दुकान बिलियन हतलियाँ इवे मे बिलियन हतल उपयोग नहीं सद आलू पारक योजना कल इन संभावित एक साधारण बधुपति पत्य एकटे अंडक मत इलांग विशेष अभी दें अभी बधुपति पत्यपट उपदाद मे कुलमति अपार्टेंट तीन गुडक ओ गुडक आयो बीओ व्यापृति अटी बधुल श्रृंगला बदूल निधास पोर्ची बदूल निधास हमबंधर वर बदूल निधास हमबंधर को बदूल निधासियाद विसी अटक निधास तवाद पहलवा बद्दीन सीट पणहा हतलना ओ हमबंधर वर ओ व्यापृति असंकल बदु सहन दिन राणी विक्रम सिंह की जीवत्ला इन कवदावे बद्दी बदू निधास मैं समार आयोजन अंत दिगे निम्सन अभी बदू निधा दिंड वे अब समाज साधारण दुके अपार्टेंट टेक टाइल लेकिन बद्दने अब गमे कि टाइल लेकिन बद्दत्ती समार शेस्त्र अलू बधु पेनवी बंगना कल्पना कर वगेम अभी बधु परासे फलाल कर अभी कोच्चर करने मे आर्तिके मेहम तियागन अभी तीन बद मे आर्थिक मेवी दिन तीन तव तवत् मे आर्थिक वेपुर बदपड़ तमें सिद्धवीं मा जात्यंत्र मूल्य मुद विशेष बड़े मेघोलू मे दिदास विशिष आयवे लेखनी क्यूवा मे आवृद्ध बिलियन नवसिय दुलाह रुपया बिलियन नवसिय दुलाहन वेट की बिलियन नवसिय दुलाह जात्यंत्र मूल्य मुदल क्यों बुलाट नवसिय दुलाह को डबे बुला हस्य अनुवाय को हेबे की हमुनी पलवी मस है हमुनी बिलियन देशीयती है इदिरी मस है बेलवत् बिलियन हारसी हेटाय अपेक्षा नवसी दुलाहा सीर पनह कटवड़ा वेडि प्रमाण की बधुआदय मडविलाती है आर्थिक प्रसार कर्मांसाल वेहनवन व्यापार व्यापार बिस्स नेता मिनसुंगे मिलदी गई मे हेट्यावन मिनसुंगे भाड मिलदी गण नेता भाड सेवा मिनस भुक्ति विधि नेताद आदाय लभनी इन स आदाय लागत है कि वाणि बधुपति सत्यंगी सलसुम करोनकमति बेन्नी आर्थिक वरदने वेन् आर्थिक प्रसारण वेन् आर्थिक उद्दीपन कतिकट बधुपति पत्ति इन्नो अब वर्तमान बधुपति पत्ति वेलाती आर्थिक हिकरण दिशावट आर्थिक तवत्कुण पे टैक्स वृत्ति वेदिया अमतर वीध मकर बहांड मिलदी गेकनातर कर मुद्दे एक आंडूट कॉपोरेट टैक्स सीट तीस मंकन समागम लाभेट समागम लाभे सीट तीस बद्धा मंकन साधारण गहन
හැබැයි ඒක ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවක නෙමෙයි. මොකද කෝප් කවුරු හරි සමාගම් හිමිකාරයෙක් ලාභයක් ලබනවා. ඒකේ යම් ප්‍රතිශත කාණ්ඩු ගන්නවා සාධාරණයි. හැබැයි එයා ලාභයට මොකද කරන්නේ? එයා ලාභේ නැමත ආයෝජනය කරනවා. ඒතර අර්බුදයක් තියෙන වෙලාවක මොකක්ද උනොත් ආයෝජන දිරි ගන්න ඕන. හැබැයි ආණ්ඩු මොකද කරන්නේ? ආයෝජන කරන්න තියෙන සල්ලි ටිකක් ආණ්ඩුට ගන්න. ඒකෙන් උනේ ආණ්ඩුමේ බදු ප්‍රතිපත්තියෙන් සිද්ධ වුණේ ආර්ථික සංකෝචනය වීම. අපේ බදු ප්‍රතිපත්තිය සකස් වෙන්නේ ආර්ථික ප්‍රසාරණ කිරීම ඉලක්ක කරගෙන. මං හිතන්නේ සරි තමයි. බදුබර වැඩි බදුදල ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙන ඔබ කියූ පරිදි ඒ වගේම තමා වෘත්ති වේදීන් රට හැර යනවා. එහෙම යන්නේ ඔවුන්ගේ දැනුමත් අරගෙන අධ්‍යාපනය කියන කාරණාව තුලදී ඒ තුල මොන වගේ ප්‍රතිසංස්කරණ ඇති විය යුතුද? මම ඔබට කිව්වේ ලෝකේ අනෙක් සියලු සම්පත් වලට වඩා මේ දැනුම සම්පතක් වෙමින් තිබෙන යුගයක්. මේ දැනුම කේන්ද්‍ර කරගත්තු ලොකු ආර්ථිකයකට යන්න පුළුවන්කම තිබෙන. එනිසා අපේ මේ අධ්‍යාපන විශාල පරිවර්තනයක් අවශ්‍යයි. දැන් බොහෝ අය කතා කරන්නේ තෘතීක අධ්‍යාපන පිළිබඳව. හැබැයි අපේ රටේ ප්‍රධාන අර්බුදයේ තියෙන පාසල් අධ්‍යාපන. සාමාන්‍යයෙන් පළවෙනි පන්තියට ළමයි ඇතුළත් වෙනවා 320,000. 2017 ඉතම 330,000. දැන් මම දැක ගිය අවුරුද්දේ 320,000. මේ 320,000 ඇතුළ වෙනකොට ළමයි 38,000. 10 විභාග ලියන්න කලින් පාසල් හැරයනවා. ඒකනේ හැම අවුරුද්දකම ළමයි 38,000 ඕ ලෙවල් විභාගෙන්ට කලින් පාසල් හැරයනවා. අපේ සමීක්ෂණ වාර්තා ගත්තොත් අපේ දුප්පත්භාවයයි නූගත්භාවයේ රේඛාවයි එකට තියෙනවා. නූගත් නම් දුප්පත්. අපරාධ රිමාන්ඩ් භාරයට පත් වෙන ඇගෙන් සිට 74ක් විතර ඉන්නේ අටේ පන්තියට යටි. කුඩු වලට බැහැ වගේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ 10 පන්තියට යටි. නම් මද්‍රව්‍යයි අපරාධයයි ආර්ථිකය අතර මේ අධ්‍යාපන සබත්තාවයක් තිබෙනවා. එනිසා අපේ රට කලින් කිව්ව පරිදි දැනුම ලෝක විශාල සම්පතක් වෙමින් තිබෙනවා. එනිසා අපි කරන විශාලතම වෙනස අපි ඇති කරන්නේ අධ්‍යාපන. පාසල් අධ්‍යාපන එක්ක. අපේ රට තියෙන ආසන වශයෙන් ගත්තොත් රජයේ පාසල් 10,150ක් 108ක් විතර තියෙනවා. පාසල්. මේ වසරකට ළමයි ඇතුළත් වෙන්නේ පළවෙනි පන්තියට 320,000යි. අපි පාසල් 10,000ක් කියලා උපකල්පනය කරොත් එක ඉස්කෝලේකට වැටෙන ළමයි 32යි. එක ඉස්කෝලේකට වැටෙන ළමයි 32යි. 2017 සමීක්ෂණ වාර්තාවක් තිබෙනවා. එක ළමයෙක්වත් ඇප්ලිකේෂන් එක ඇප්ලිකේෂන් එකක් ආව නැති ඉස්කෝල තියෙන 450ක් කියලා. එක ඇප්ලිකේෂන් එකක් ආපු ඉස්කෝල තියෙන 137ක්. එක ඇප්ලිකේෂන් දෙකක් ආපු ඉස්කෝල තියෙන 138ක්. يعني ඉස්කෝල තියෙන එක ඉල්ලුම් පත්‍රයක්වත් ඉන්නේ නැහැ. තව ඉස්කෝල 137 තියෙන එකයි ඉන්නේ. තව 138ක් තියෙන දෙකයි ඉන්නේ. ඉස්කෝල 36 තියෙන ඇප්ලිකේෂන් 90,000ක් වෙනවා. ප්‍රශ්නයක් නැද්ද? ඒ නිසා මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන මේ විෂමතාවය තුරන් කරන්න ඕනේ. මා මේ ළඟදී වියලුවේ ගියා. වියලු විදුවල්පතුමා ඒ පාසල් විදුවල්පතුමා මට කිව්වා ඉස්කෝලේ ඉන්නේ ළමයි 19 දෙනෙක්. 19 දෙනෙක් ඉන්නේ. ගුරුවරු 5 දෙනෙක් ඉන්නවා. ඉතාමත් හොඳ ප්‍රසස්ත මට්ටමක් නේ. ගුරු 1ට 4යි. සාමාන්‍ය ජාත්‍යන්තර පිළිගන්න 1ට 22ක්. ගුරුවරයෙකුට ළමයි 22යි ඉන්නුනේ. එතන 1ට 4ක් කියන හොඳ ප්‍රසස්ත මට්ටම. මම විදුවල්පතුමාගෙන් ඇහුවා පන්තියක ළමයි 4යි 3යි 4යි ඉන්නේ. මේ ගුරුවරයාට මහන්සිලා මහන්සිලා මේ ළමයි 3 4 ගොඩ දාන්න බැද කියලා. ගුරුවරයා මට කිව්වා පුළුවන්. හැබැයි එන ගුරුවරයා මාස 3ක් ඉන්නේ. එයා ආපු හැටි එයා වෙන පාසලකට යනවා. ඒ ළමයි ළමයි නෙවෙයිද? ඒ පාසල පාසලක් නෙවෙයිද? ප්‍රශ්නයක් නැද්ද? ඒ නිසා අපි ප්‍රධාන එක තමයි මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන මේ විෂමතාවයත් මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන ඛේදවාචකයක් මුදව ගන්න. මට මේ ළඟට තව ගල්ගමු ගුරුවරයෙක් කමුණා කිව්වා අපේ පළාත් සභාවට ඡන්ද ඉල්ලන කෙනා. ඡන්ද ඉල්ලන නිසා යාට අය වැඩ කරන ඉස්කෝලෙම වෙන ඉස්කෝලෙකට දැම්ම. ඒ ඉස්කෝල ළමයි 90ක් විතර ඉන්නවා කිව්වා. හැබැයි එක ජනපජාවකින්ම තමයි එන්නේ කියලා කිව්ව ළමයි. ඒ ඒ ඒ ඒ දෙමෝපියවිලා මත්පැනට බැහැවුණු මත්පැන් පෙරන පොඩි අර නිකන් දෙමෝපිය පොඩි නිකන් රණ්ඩු වෙන පොඩි අර වැවි මං අපහාස කරනව නෙවෙයි දීවර රැකියාව ප්‍රදාන කරගත්තු පොඩි ඒ සංස්කෘතික වශයෙන් ගත්තොත් ඉතාලම පහළ අඩි ඉන්න දෙමෝපිය. හැබැයි ඒ දෙමෝපියන්ගේ ඒ දරුවම තමයි ඉස්කෝලේ ඉන්නේ. ඒතර ඒ දරුවන්ට ඊට වඩා වෙන සමාජයක් පේන්නේ. ඉස්කෝලේ ළමයි ටිකත් ඒ ෆවුල් වලින් ගමත් ඒ ෆවුල් වලින් ත්‍රේ දරුවන්ට වෙන සමාජයකට දොරටු විවෘත වෙන්න ඕනේ නැද්ද? ඒ නිසා එතන මේ පාසල ඒ විදිහටම තියෙන්න ඕනද වෙනස් වෙන්න ඕනේ නැද්ද? ඒ නිසා අපි හිතනවා
අපේ රටේ පාසල් පද්ධතිය කරන විශාල වෙනසක් ගැන අපි කල්පනා කරලා තියෙනවා. ඊළඟ අපේ අධ්‍යාපනය පිළිබඳ තියෙන මේ විශාල මිත්‍යාව අපි වෙනස් කරන්න ඕනේ. අපි ඕනෑම දෙමෝපියකින් ඇහුවොත්, රීදුරුවකින් ඇහුවොත්, ඔයාගේ දරුවා කවුද කරන්න බලාපොරොත්තු? දොස්තරවරයෙක් හෝ ඉංජිනේරුවෙක්. අපි ඔය ගොවියෙක්ගෙන් දොස්තරවරයෙක් හෝ ඉංජිනේරුවෙක්. අපි ඔය දොස්තර මහත්තයගෙන් දොස්තරවරයෙක්. එහෙම ලෝකෙ පවතින්නේ නැහැ නේ. වෙලාවට ඔක්කොම දොස්තර ඉංජිනේරු වුණොත් රටක් පවතින්නේ. රටක් පවතින හැම වෘත්තියක්ම ඕනා. කුණු එකතු කරන කෙනෙක් ඕනා, රීදුරෙක් ඕනා, කාපෙන්ටර් කෙනෙක් ඕනා, ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ඕනා. එහෙමනේ වෘත්ති කළමනාකරුවෙක් ඕනා. එහෙමනේ රටක් පවතින්නේ නෑනේ. විදේශ රටවල ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔව්. ඒතකොට ඇයි මොකද්ද වෙලා තියෙන්නේ මෙතන? වෙලා තියෙන්නේ අපේ මේවට වෘත්තිමේ ගරුත්වය ලැබිලා නෑ. විවාහයක් කරගන්න බැරි රීදුරු කිව්වොත්. ඒකනේ තියෙන තත්ත්වය. කියන්නේ මේවා තියෙන්නේ වෘත්තිමේ පහළ රැකියාවල. ඇයි? ඒව වෘත්තිමේ ලෙස ගොඩනගපු රැකියාව නෙවෙයි. අපි මේසන් බාස් කියලා කියන්නේ අත්වැඩ දෙන්න කීපක නම තමයි මේසන් බාස් වෙන්නේ. අපි ඉලෙක්ට්‍රීෂියන් කියන්නේ පිටිපස්සෙන් ගේපු තමයි ඉලෙක්ට්‍රීෂියන්. අපේ සැලොන් කියන්නේ සැලොන් කතු ගන්න කීපක නම තමයි සැලොන් වෙලා තියෙන්නේ. වෘත්ති පුනරුත්ථාපනය කිරීම. ඒ නිසා මේව වෘත්තිමේ භාවයට ගේන්න ඕනකම තියෙනවා. ඒතර අධ්‍යාපනයේ අපි තියෙන එක පාරද. පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා. ශිෂ්‍යත්ව විභාගේ ලියනවා. සාමාන්‍ය පෙළ ලියනවා. හොඳ ප්‍රතිඵල ගන්නවා. උසස් පෙළ ගණිත විද්‍යාව කරනවා. විශ්වවිද්‍යාලයට දොස්තර ඉංජිනේරු වලස ගන්න. ඕකනේ තියෙන කල්පනා කරන පාර. නෑ ලෝකේ ඊට වඩා පළල් විශාල පාරවල් ප්‍රමාණයක් තියෙනවා. හරි. අපේ දරුවෝ මේ එක පාරක තල්ලු කරන්නේ. දැනුම තියෙන මේ දොස්තර ඉංජිනේරුව කිරීමේ වෘත්තිය ඒක විතරක් නෙමෙයි. වෙන ලෝකේ විසිරුණු පාරවල් ගණනාවක් තියෙනවා. අපි අපේ වෘත්තිය සංවිධානය විසින් අපි කල්පනා කරලා තිබුණා පෞගිය ඕ ලෙවල් රිසල්ට් ආවට පස්සේ ගම්වලට ගිහලා සම්මන්ත්‍රණ කරන්න. ඔබගේ දරුවාට යන්න තියෙන තව පාරවල් ගොඩක් තියෙනවා. අන්නේ පාරවලට මේ දරුවන් අපි කැඳවගෙන ඉන්නවා. ඒ නිසා අපි අපේක්ෂා වෙන්නේ පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවෝ එක්ක පාසලෙන් එළියට එන්න ඕන. ඉදිරි තමන්ගේ අධ්‍යාපන ඉලක්කයක් එක්ක එක්ක එළියට එන්න ඕන වෘත්ති පුහුණුවක් එක්ක. අන්නේ සඳහා අපි අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට සීමිත කාල වේලාවක් තියෙන නිසා වෙන මේ ප්‍රශ්නෙටත් මම ඔබතුමාගෙන් බොහොම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල ගැන අපි කතාවට ආවා. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකක්ද? අපි පළවෙනි ප්‍රශ්නේ අධ්‍යාපනයේ රජයේ මූලික වගකීම. දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන තර්ක කරන අය කියන්නේ යුරෝපේ පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා කියන එක. ඔකනේ තර්කය. ඒ රටවල තියෙනවා. ඔව් තියෙනවා. ඒ රටවල පුරවැසියන්ට හොඳ ගයක් ගන්නත් හැකියාව තියෙනවා. ඒ රටවල පුරවැසියන්ට වාහනයක් ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඒ රටවල පුරවැසියන්ට නේද සතියට දෙපාරක් විතර ගිහිල්ලා එළියේ හෝටලකින් කෑම කන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ රටවල පුරවැසියන්ට අවුරුද්දකට නිවාඩුවක් ආපම විදේශ රට සංචාර වීම අයිති හැකියාවකුත් තියෙනවා. ඒ රටවල පුරවැසියන්ට තමන්ගේ දරුවන්ට සල්ලි දීලා උගන්වන්නත් හැකියාව තියෙනවා. නමුත් රටට මම කියන්නද? අපේ රටේ ගත්තොත් මහා බැංකු වාර්තාව කියනවා ජනගහනයෙන් 68ක් ජනගහනයෙන් 68ක් තුන් වෙල කන්නේ එක්ක තුන් වෙල වෙනකොට කන වේල් ප්‍රමාණය අඩු කරලා එක්ක වේල් තුන කනවා කන ප්‍රමාණය අඩු කරලා එක්ක වේල් තුන කනවා රුචි නොවන ආහාර පෝෂ්‍යදායක නොවන ආහාර ගන්නවා කියලා තියෙනවා. එනේ කණ්ඩ නැති දරුවට දෙමෝපියන් ඉන්න පවුලකට අපි කියන සල්ලි වලට අධ්‍යාපනය ගණන් කියලා. යුක්තිසහගත නැහැ. අපේ පළවෙනි ප්‍රයත්නය අධ්‍යාපනයේ රජයේ වගකීම. අධ්‍යාපනයේ වගකීම. දරුවෙකුට තමන්ට අධ්‍යාපනය ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණයක වෙන එක වැරදි. තමන්ගේ පොකට් එකේ තියෙන සල්ලි මත. තමන්ගේ තාත්තට සල්ලි තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ තාත්තගේ පොකට් එක හිස් නම් ඉගෙන ගන්න බෑ. දරුවා පස්මහා බැලුම් බල්ලේ පවුලේ පුදුන්නේ. ඉනිසා ඉපදිච්ච පවුලේ ආර්ථික තත්ත්වය මත ඒ දරුවට අධ්‍යාපනය ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණයක වැරදි. ඒක මිනිස් ශිෂ්ටාචාරයේ පටහැනි. නමුත් සෑම පුරවැටුම සාධාරණ අධ්‍යාපන ලබා ගැනීම අවස්ථා තියෙනවා. ඉනිසා රජය අපේ මේ ආණ්ඩු මේ කලාපයේ අඩුම අධ්‍යාපන සදා වියදම් කරන ආණ්ඩු 1.8යි. දල ජාතික නිෂ්පාදිත මේ යුනිසෙෆ් ආයතන කියලා මේක 6.6ටවත් යන්න ඕන කියලා. 1.1.8 පහළ අධ්‍යාපනයක් අපිට තියෙනවා. එනිසා අපි පළවෙනි අපි මොකද කරන්න අධ්‍යාපන රජයේ වගකීම. දරුවෙකුට තමන් රජයේ අධ්‍යාපන ලබා ගන්න තමන් රජයේ අධ්‍යාපන ලබා ගැනීම අවස්ථාව තියෙනවා. තව දරුවෙක් කල්පනා කරනවා නෑ මම රජයේ අධ්‍යාපනය ගන්නනේ මම පෞද්ගලික අධ්‍යාපනය ගන්න. අයට ඒ අවස්ථාව තියෙනවා. නියාමනයට ලක් කරන දා අධ්‍යාපනයක් තියෙන පෞද්ගලික අධ්‍යාපනය. ඊළඟ ඒ දරුවට උන විදේශ අධ්‍යාපනය ගන්න ඒ අවස්ථාවක් තියෙනවා. අධ්‍යාපනය කියන්නේ මේ දැන් කට්ටිය කරන අපේ රට අපේ දරුවෝ පිට රට යනවා වැඩි ඉගෙන ගන්න කියලා. පිට රට යන්නේ ඉගෙන ගන්නම නෙවෙයි. ඇයි ඕස්ට්‍රේලියාවට යන්නේ?
ඉගෙන ගන්න නෙමෙයි පුරවැසි බාය ගන්න. හරිද? ඇයි එංගලන්තයට යන්නේ? ඉගෙන ගන්න විතරක් නෙමෙයි PR එක ගන්න. ඇයි යන්න වෙලා තියෙන්නේ? අපේ රටේ අනාගත පිළිබඳ විශ්වාසයක් නැහැ. සමාජ ආරක්ෂණය නැහැ. නීතියක් නැහැ. කඩාවැටුණු රටක් දෙමෝපිය බයයි තමන්ගේ දරුවෝ මේ රටේ තියන්න. ඒ නිසා තමයි විශාල ප්‍රමාණයක් රට යන්නේ. ඔබතුමා විතර අපේ මූල සරලව ගත්තොත් අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය දරුවෙකුට තෝරා ගැනීම අවස්ථාව තියෙනවා. එයාට රජ අධ්‍යාපන නියාමන ලක් කරන පෞද්ගලික අධ්‍යාපන සහ යාට විදේශ අධ්‍යාපන ලබා ගැනීම අවස්ථාව. අපි හැමෝම දන්නවා ලෝකයේ ගොඩක් රටවල් විශේෂයෙන්ම දියුණු යයි සම්මත රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා ඒ රටවල් කොයිතරම් නම් විදේශ විනිමයක් උපයනවාද කියලා. ඇයි අපේ රටට මේ අවස්ථාව ගන්නට බැරි? ඔක එකක් වැරදි. ඒ විදේශ විනිමය පන්නේ නැහැ. ගොඩාක් ලෝකයේ විශ්වවිද්‍යාල ඔය වැදගත් හාවර්ඩ් ගන්න. හාවර්ඩ් විශ්වවිද්‍යාල කියන්නේ මොකක්ද? හාවර්ඩ් විශ්වවිද්‍යාල කියන්නේ හාවර්ඩ් සාමිවරය කෙල්වින් ආගම. ඒ ආගම ප්‍රතිනිත කිරීම සඳහා මේ විශ්වවිද්‍යාලය ගොඩනැගුණා. ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ විශ්වවිද්‍යාල අදත් පාලනය වෙන්නේ බාරකාර මණ්ඩලයකින්. ලෝකයේ ගොඩක් අය පිළිගන්නා විශ්වවිද්‍යාලේ ලාභ ලබා ගැනීම අරමුණින් උපාධි කඩ නෙවෙයි. ඒව ඇවිල්ලා ඒ මොහොතේ සමාජ අවශ්‍යතා මත ගොඩනැගුණු බාරකාර මණ්ඩලවලින් උපයන මේ මෙහෙවන ලාභ ලබා ගැනීම අපේක්ෂාවෙන් තොරව වැඩ කරන ආයතන. අපේ රටේ මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කඩ ටිකක් එන්න හදන්නේ. අර ප්‍රමිතියක් නැහැ. අපි එක වහනවා කියලා කියලානේ. අපි කියන්නේ ප්‍රමිතියට ලක් කරන ලද අධ්‍යාපන අවස්ථාව දෙන කෙනෙකුට පුද්ගලික අධ්‍යාපන මිලදී ගන්න ඕන නැට ගන්න. හැබැයි අපේ දරුවෙකුට අධ්‍යාපනය ගන්න ගේවකස් තියන්න ඕන. අපේ දරුවෙකුට අධ්‍යාපනය ගන්න ඉඩම විකුණන්න ඕන. අන්න ඒක නතර වෙන්න. අපේ රටේ අද විද්‍යාල තියෙන ගෙවල් විකුණන දරුවට උගන්වන්න. ඉඩම් මුකස් තියන දරුවන්ට උගන්වන්න. ඒක සාධාරණයි. සහ අපිට විදේශ විනිමය උපයන්න පුළුවන් කියලා හිතනවා. එකක් දරුවෝ අධ්‍යාපන සඳහා ගොඩක් විදේශගත වෙනවා. එක ඉංග්‍රීසි භාෂාව තියෙන රටවල් වල වැඩිපුර යන භාෂාව. දෙක සමාජ රැකවරණේ. තුන අනාගතය පිළිබඳව විශ්වාසවන්ත අපේක්ෂාව. එයාට ඒ කිපම රැකියාවක් තියෙන හොඳ නිවාසයක් හොඳ හොඳ ජීවන තත්ත්වයක් කොහොම වෙන්න පුළුවන්. ඒ නිසා තමයි යන් දරුවෝ යන්නේ අපේ රටේ. මේ පාරේ ගෑල්ලෝ මේක නෑ දූෂණය කරනවා. දරුවෝ එතන එතන මරලා දානවා. කුඩු පාතාලේ වෙඩි තියා ගන්නවා. බස් වලට ගස් වැටලා ගස් ගස් මේ බස් උඩ ගස් වැටලා මැරෙනු පස් කඳු කඳු ගිහිල්ලා මේ නාය ගිහිල්ලා බස් යට වෙලා මැරෙනු වාහන හැප්පිලා දවසකට 8 දිනක් මැරෙනු කුඩු මද්ර ව්‍යාප්ත වෙලා තියෙන පාතාලේ මහදවල් වෙඩි තියාගෙන පිට රට දරුවෙක් කෙනා අපේ රට ඉගෙන ගන්න පිස්සු වෙන්න ඕන එහෙම නැහැ හරිද පිට රට දරුව අපිට අධ්‍යාපනයේ විදේශ මුදල් උපයා ගැනීම අවස්ථාවක් නම් අපි හිතමු එන රට මේට වඩා වෙනතනකට එන්න ඕන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණ තියෙන රට නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු රට හැම කෙනාටම තමන්ගේ ජීවිතය පිළිබඳ අනීත බියක් ඇති නොවන රට තමන්ට හදිසි අනතුරක් සිද්ධ වුනහම ඉතාමත් හොඳට පහසුකම් සහිත රෝහලක් තිබෙන රට මේ බෙහෙත් ඇති රටකට එවනවද දරු ඔබ හිතනවද ඔබට දරුවෙක් ඉන්නවා නම් මේ හැන ප්‍රවෘත්ති දැක්කම ඔබ එවනවද ඔබේ දරුවා අපේ රට ඉගෙන ගන්න ඉස්පිරිතාලේ බෙහෙත් නැ S2 භාගයට තුනම S සඳ වෙනව දරුව රෝහලේ මැරෙනව බස් ගස් කඩම් වැටෙනව පාතාලේ වෙඩි තියා ගන්නව කුඩු මිලියන 4000 කුඩු වහුණ මිලකදී මිලියන 4000 කෝටි 400 කුඩු වහුණ නමුත් ඔබතුමාලට එනවද මම අහන්නේ එනවද එන්නේ නැහැ අන්න එහෙනම් ඔය කියන්නේ බොරුවක් අධ්‍යාපනයේ විදේශ මුදල් උපයා ගැනීම මාවතක් බවට පත් කරනවා නම් දැන් නෙවෙයි මේ රට මෙතන ඉඳන් වෙන තලයකට ගෙනියන්න ඕන නීතිය තියෙන රටක් නීති විධානය ආධිපත්‍යින් රටක් කාන්තාවන්ට දරුවන්ට රැකවරණ තියෙන රටක් දේශපාලකයන් නියත අර නිකන් නේද නීතියට යටත් වුණු රටක් නෙවෙයි මිහිම රටකට විතර මිනිස්සු වෙන ඉගෙන ගන්න. ඔබතුමාලට ඒ වෙනස කරන්න පුළුවන්. අපි වෙනස කරමු. ඒ වෙනස කරන සාධක. ඒ වෙනස සිදු කිරීම සඳහා ඔබතුමාලට සම්දානගත වීමේ බලාපොරොත්තුවක් තිබෙනවද? සම්දාන. අනිකුත් පක්ෂත් සමග කිසිසේත් නෑ. අපේ රටේ සම්දාන ගොඩනැගුත හැම සම්දානයකම අරමුණු තිබුණේ මොකද්ද? බලය ලබා ගැනීම. බලය ලබා ගැනීම සඳහා නේද? දැන් හිතන්නකෝ. ඔබ කවදා හිටියවද මෛත්‍රීපාලයි මහින්ද රාජපක්ෂයි එකට එකතු වෙලා ආණ්ඩුව කදයි කියලා 2015 දී ඇයි එකට එකතු වෙලා ආණ්ඩුව කදන්නේ බලය රැකගන්න ඔබ 2019 දී හිටුව රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහ එකතු වෙලා ආණ්ඩුව කදයි කියලා ආණ්ඩුව කදන බලය රැකගන්න මේ රටේ දේශපාලන ව්‍යාපාර සම්දාන හදලා තියෙන්නේ නායක එකතු වෙලා තියෙන්නේ එක්ක බලය ගන්න එක්ක බලය රැකගන්න අපිටත් අපේ අපේක්ෂාව බලය ලබා ගැනීම සඳහා පමණක් නම් අපි ත්‍රාඩ විනාශකාරී කණ්ඩායම් එකකට එකඟතාවකට යනවා හැබැයි අපිට තියෙන බලය ලබා ගැනීම අපේක්ෂාව විතරක් නෙවෙයි
අපිට තියෙන මේ කැත පිළිනුණු මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණ තියෙනවා. මේගොල්ලන් එකේ කරන්න පුළුවන්. බෑ. දෙක අපිට ඉතාමත් සත් වමනාවක් තියෙනවා. අපේ කාලය ජීවි අපේ කාලය අපේ ශ්‍රමය අපේ දැනුම ඔක්කොම වැය කරලා අපේ රටේ අනාගත දරු પરම්පරාවට මේ වෙනි විශ්වනයක් අත්පත් නොවන රටක් නිර්මාණය කිරීමේ සද්දුවමනාවක් අපිට තියෙනවා. ඔය පාලකට ඒක තියෙනවා. එයාට තියෙන මොකක්ද? එයාගෙන් පස්සේ දරුවා එහෙමනේ පාර්ලිමේන්තුව බලන්න. හරිද? දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමා ඇවිදිනකොට දුක හිතෙන්නේ නැද්ද? අපේ තාත්තා නම් අපේ සීයා නම් අපි ගෙදර කියලා කකුල් දෙක මෙරිකලා තියාගෙන ඉන්නව නැදිපුට වාඩි කරවල. ඇයි මේ බැරි බැරි ගාතේ යන්නේ මොකටද? පුතාට නෙමෙයි. මොන කැත දේශපාලනයක්ද මේ? අර ওই දේශපාලනයක් එක්ක අපිට සම්දානගත වීමක් තියෙනවද? නැහැ. හැබැයි අපි දන්නවා සමාන දේශපාලන ව්‍යාපාරවල මේ වමනවතේ මිනිස්සු ඉන්නවා. අපි කිව්වොත් අපි තමයි පරම සත්‍යවාදී. අපි තමයි අවංක. අපිට විතර මේ වමනාව තියෙන එක බොරුවක්. ඒ වමනාවෙන් තව පුද්ගලයන් ඉන්නේ. අන්නේ පුද්ගලයන් එක්ක එකඟතාවයකට කැමති. එහෙම තමයි මම හිතන්නේ. ওই දේශපාලන පක්ෂත් එක්ක එකඟතාවයක් නම් මම හිතන්නේ ඇති වෙන්නේ නැහැ. හොඳයි අපි සූදානම් වෙන්නේ අද දවසේ හිරහර කෙලින් වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්නට අද දවසේදී අපත් සමග එකතු වුණේ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අයිබෝන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. හොඳයි අපි සූදානම් වෙන්නේ සමු ගන්නට ලක්ෂ්‍ය ඔබටත් ස්තුතියි අද දවසේදී අපත් සමග එකතු වුණාට. අපි මෙවැනිම හරවත් කතා බහකින් ලබන සතියේදී තුබහම වීමට සූදානම්ින් සිටිනවා. ලාංකේය සමාජ දිශානතී වර්තමාන විමසන ටෙලිවිෂන් සීමාව ඉරහර කෙලින් වැඩසටහන සමගින් ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ රාත්‍රියක්.